राइट पुता गान में अभी ये साथी कथा करा फैक्ट्रीज पेपर एमसीक्यू पेपर वन ने करे मे दिन देवे नहीं का पहले गान पटस्कार फॉलोइंग प्रश्न का गान तमंग कलिंग पैट्रिस कराना तमंगे उत्तरे हर दिखेल तो विनाडी पहाक करम पलवेनी प्रश्न पहाट पटस्काल उत्तर गहन හරි එහෙම ගහලා වෙලා ඊට පස්සේ ආපහු මැද කාලෙදි මම මොනවා හරි එක්ස්ප්ලেইন කරලා ඉවිල්ලා පොඩි වෙලාවක් ඉතුරු වුණාට පස්සේ ඔයා ඒකට ඉතුරු ටික ගහන් යනවා. හරිද අනිවාර්යෙන් ඔයා කලින් තීරණය කරන්න ඕනේ. ඔයාගේ උත්තරේ මොකද්ද කියලා. නැත්තම් මම තීරණය කරන්නකම් ඉන්න එපා. මොකද ඔයා දැනගන්න ඕන ඔයාට පුළුවන් දෙ කියලා. ඔයා විතරක් නෙමෙයි මම සමාජලාවට මේ අපි දුන්න 2022 පේපරේ කියලා. අන්තිමට තිබ්බ පේපරේ කියලා හිතන්නකෝ. රයිට්. ඒක මම වුණත් මාක් කළ බලන සමහර එකක් මට වරදින්න පුළුවන් පේපරේ හරිද අහගන්න මේ 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 ප්‍රශ්න 50න් එකක් මට වරදින්න පුළුවන් උපරිම දෙකක් තේරෙන ඊට වැඩිය සාමාන්‍ය ගුරුවරයෙක්ගේ වරදින්නේ ළමයිගේ දින් සාමාන්‍යයෙන් වරදින 5ක් 10ක් අතර ටිකක් ඒ ගණක් සාමාන්‍ය වරදින ළමයිගේ හරි ඒක නිසා තමන් මුලින්ම කළ බලන්න ඕනේ මං කරන්න කලින් හරි දෙනම් පළවෙනි ප්‍රශ්නේ බලන්න උත්තරේ මොකද්ද කියලා හරි පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කම්පියුටර් හිස්ටරි එක ගැන පරිගණක ඉතිහාසය ගැන තියෙන පළවෙනි ප්‍රශ්නේ හැමෝම දන්න ගෑල් නමෙක් ගැන තියෙන මේ ප්‍රශ්නේ මොකද්ද මේ ප්‍රශ්නේ අහන්නේ ප්‍රථම පරිගණක ක්‍රම ලේඛිකාව ෆස්ට් ප්‍රෝග්‍රෑම් ලේඛිකාවක්ද කකයෙක්ද කිකාවක් එහෙනම් මට කියන්න බලන්න ලස්සනට ඒ නම මොකද්ද කියලා එදා ඔගස්ටා මොන ලේස්ද ලව් ලව් ලේස් හරිද එහෙනම් හයිල ඉරිගහ ගන්න මොකද්ද එදා ඔගස්ටා එයා තමයි පළවෙනි පරිගණක ක්‍රම ලේඛිකාව තේරුණාද එහෙනම් මට කියන්න ඒ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලිව්වේ HTML වලින්ද CSS වලින්ද Python වලින්ද Java වලින්ද පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලිව්වේ අතුස්සන බලන්න HTML වලින් කියන දෙක කියන අතුස්සන දෙක තුන हतर एक एक बता तो सर HTML क्या है प्रोग्रामिंग लैंग्वेज है तो क्यों ना को नहीं नहीं हर दे अतर में पहले नहीं आते या करे मुकद्दन ना द या गत्ता कार्डबोर्ड डेक उता मनाद करे कार्डबोर्ड डेक गत्ता चार्ल्स बेबेज की नहीं मेरी अत्र कार्डबोर्ड के वटे कपेगा प्रोग्राम दी वन सीरो बेबेज हिल නැත්තම් මේ කෙල්ලොන්ට පුළුවන් ද කියන්නකෝ පළවෙනි ප්‍රෝග්‍රෑම් එක ලියන්න නේද රයිට් එහෙනම් ඒක බොරුවට කිව්වේ මන් දන්නේ හැබැයි වාට පින්තූර දැක්කම හිතනවා දැන් ගෑල් ළමයි වගේද කියලා බලන්න නේද දැන් හැඩේ හැඩෙන් මං ගත්තොත් එහෙම නේද රයිට් මේ තියෙන සිදුරුපත් පේනව නේද එහෙනම් මුල්ම කාලේ කම්පියුටර්ස් වලට ඩේටා ඉන්පුට් කරේ මොනවා වලින්ද प्रोग्राम्स इनपुट करे दें गैल में रवाग नहीं ना मैं दिया बड़ा मैं पंच कार्ड बोली मना था सिद्धू पाठ पंच कार्ड वो ना ऐंदा गान ना अबे शेप पे गान तो गान नोने कुका कोल बोलते लगे नहीं दे हेडिट स्टीयर ना अरे नंग मतलब कहने तो अम्म तक कहने दिया नहीं है राइट
එහෙනම් අපි යමු දෙවෙනි එකට. තුන්වෙනි පරම්පරාවේ පරිගණක නැත්තම් third generation computers වල පාවිච්චි කරපු technology එක මොකද්ද කියලා යහන්. කියන බාර මොකද්ද කියලා? අපි ගිය සතියේ ලියාගත්තා. ඒකින්ද ගිය සතියේ හිටපු නැති ළමෙක් ඉන්නවනම් ඒකෙන් අනිවාර්යෙන් එක බලන්න ඕනේ. ගිය සතියේ අපි ලියාත්තා ඔක්කොම list හැමදාම එක එක ලියන්නේ නැහැනේ. Right. කියන බාර පළවෙනි පරම්පරාවේ first generation එකේ පාවිච්චි කරේ මොනවද? technology එක. එක ළමයට ඉලක්ක කර දෙළමයට උත්තර දෙන්න දෙන්න. හරිද? ඉගෙන ගන්න නේ තේරුණාද? තර කවුරුත් කියන්නේ පහ මේ හැමෝටම එහෙම අවධානය තියෙන්න ඕනේ. කියන පළවෙනි ජෙනරේෂන් එකේ මොකද පාවිච්චි කරේ? වැකියුම් ටියුබ්ස් නැත්තම් රික්තක නල. මොන පළවෙනි නල රික්තක නල මම ඔයගෙ සතියේ පෙන්නුවා. රයිට්. දෙවෙනි එකටදී මොනව හොයාගත්තද? ට්‍රාන්සිස්ටරේ හොයාගත්තා. ට්‍රාන්සිස්ටරේ හොයාගත්තා දෙකටෙද්දී තුනටෙද්දී IC හතරට එද්දි VLSI පහට එද්දි අල්ට්‍රා වෙරි අල්ට්‍රා මේක තේරුම කියන්නේ VLSI කියන එක වෙරි ලාර්ජ් ස්කේල් ඉන්ටග්‍රේෂන් අල්ට්‍රා ලාර්ජ් ස්කේල් ඉන්ටග්‍රේෂන් ඔය වගේ අපි ගිය සතියේ කතා කරා ඔන්න ඔය තමයි පිළිවෙල. එහෙනම් මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? තුන්වෙනි පරම්පරාවේ ICs අනුකූලිත පරිපථ. දැන් ඉතින් ආපහු ওই පරම්පරා සිද්ධියක් ආවොත් බැරුව යන්න බලන්ද? හරිද? එහෙම ඉස්සර කළා දා ගන්න ඕනේ ඒක. තුන්වෙනි ප්‍රශ්නය බියුටිෆුල් එකක්. මොකක්ද ඒ ප්‍රශ්නේ කියන්නේ? දීලා තියෙන ඩේටා ටික ලේසර් තාක්ෂණයෙන් කියවන ලේසර් කිරණ වලින් කියවන්නේ මොකේදිට? එක කියන ඇතුස්සන් කෝ බලන්න දෙක තුන හතර පහ මයි පන්තියේ බෙරළම ඉන්නේ දෙයක් නෑ. රයිට් පුතා මේ මට කියන්න පොඩ්ඩක් බලන්න. සාමාන්‍ය හාඩ් ඩිස්ක් එක සාමාන්‍ය හාඩ් ඩිස්ක් එක මෙකනිකල් හාඩ් ඩිස්ක් එකක් ගත්තොත් එහේ මේකේ මොකද්ද ඇතුලේ තියෙන්නේ? කැරකෙන ප්ලේට් තියෙනවා. හරිද? ප්ලේට් කිහිපයක් තියෙනවා සමහර තට්ටු තට්ටු තියෙනවා. ඒක මේ වගේ එකකින් රීඩ් කරනවා. තප්පරයක් ඉන්නේ නෝ පොඩ්ඩක් මේ කැමරා එක කනෙක් කරනවා. पड़ी पाव कट हरी वैट हरी मैं यार वैट मत की सर हरी मेतना अभी बेलवे एक एक मैं स्टोरेज डिवाइसेस वाले पाविच करना ताक्षण नेता टेक्नोलॉजी बना दी मट हार्ड डिस्क के इतना मेके तीन प्लेट मैं प्लेट के डेटा लिया मोन टेक्नोलॉजी के मुखाद भावित करना ऑप्टिकल मुखाद मैग्नेटिक मुखाद मुखाद मैं हार्ड डिस्क भावित करना टेक्नोलॉजी का चुंबक एक मैग्नेटिक टेक्नोलॉजी की तमाइ डेटा का स्टोर कराने तर वागे फोटो हार्ड डिस्क के तीन तरह मुना दे मैग्नेटिक की दे हर चुंबक भी देर तमाइ वागे फोटो वस्ती है वीडियोस बनाने मना दे चुंबक भी देर में स्टोर कर लेती इतना मैं चुंबक ताक्षण मैग्नेटिक टेक्नोलॉजी के पावित करने तवे वा मित्र दिन हमारा होल किया तव तीन ये नमे मत है ना मैग्नेटिक टेप पे का मैग्नेटिक टेप पे के टेप पे आती है नहीं अन्य एक आत्मक आदर मैं तीन हार्ड डिस्क का मैं तीन मैग्नेटिक टेप पे का तव तीन आम इतने का पेन ना बोला
ඈ ෆ්ලොපි එක ෆ්ලොපි එක දැකලා තියෙනවද මේ ටේප් එක වගේ ඒ වගේම ප්ලේට් එකක් තියෙනවා ඒක නැවෙනවා නම්යයි නැවෙනවා මෙහෙම ඇතුලේ මෙතන තියෙන පොඩි පොඩි නිකන් මෙටල් ප්ලේට් එකක් තියෙනවා ඒක වටේට තමයි මේක සෙට් කරලා තියෙන්නේ මේක නැවෙනවා හරියට අර එක්ස්රේ කාඩ් තියෙන ඒ වගේ දැන් නැවෙන එකක් තියෙන්නේ ඒක මැටීරියල් එක මම හිතන්නේ මේ මේක වගේ කැසට් පටි වල තියෙන අන්න ඒ වගේ මැටීරියල් එකක් තියෙන්නේ ඊට පස්සේ මේක වටේට කව එකක් තියෙනවා ඔක සවුත් වෙන නිසා ඒතර මේ මෙතන මේ පොඩි ඩෝ එකක් වගේ තියෙනවා මෙහෙම උස්සන්න පාත් කරන්න පුළුවන් ඒක උස්සද්දි පාත් කරද්දි මේ ප්ලේට් එක පේන්න ගන්න ඇතුලේ තියෙන හරිද ඊතර අපි ඒක සාමාන්‍යයෙන් ඒකේ ඩ්‍රයිව් එක ඇතුලට දැම්මට පස්සේ මේක ඇරෙනව දොර වගේ පෙන්නන්න එකක් නෑ මම එලා තිබ්බ නැත්තම් පෙන්න හරි කොහොම හරි ඒක පාවිච්චි කරන මොන ටෙක්නොලොජි මැග්නටික් ටෙක්නොලොජි එකම තමයි පාවිච්චි කරන්නේ මට කියන්න බලන්න CD වල මොකද්ද පාවිච්චි කරන ටෙක්නොලොජි එක CD වල පාවිච්චි කරන්නේ ලේසර් විශේෂයෙන්ම CD එකට ලියන්නේ සහ ඒකෙන් රීඩ් කරන්නේ මොනවද පාවිච්චි කරද ලේසර් ගන් එකක් පාවිච්චි කරලා ලේසර් ගන් එකෙන් මෙහෙම රයිට් කරනවා මෙහෙම රයිට් කරනවා ඒ වගේම ලේසර් ගන් එකෙන් රීඩ් කරන්නත් පුළුවන් රීඩ් වෙන විදිය දන්නවද සාමාන්‍ය මේක රයිට් වෙන්නේ බර්න් කරනවා කියලා අපි කියන්නේ CD එකක් මොනවා කරනවා කියලා කියන්නේ බර්න් කරනවා පුච්චනවා CD එක වා දැකලා තියෙනවද මෙහෙම බලද්දී සමහර අපි හිතමු වැඩිපුර දේවල් නැති මොකක් හරි CD එකක් කියලා සමහර CD තියෙනවා drivers තියෙනවා ड्राइवर्स लोक ඒ කියන්නේ අපිට පුළුවන් මේක බර්න් කරලා ඉවරලා පොඩි වලවල් හදන්න ඊට පස්සේ බම්ප්ස් ඉතුරු වෙනවා මෙහෙම. ඒ අපිට ඇස් වලට පේනවද සාමාන්‍යයෙන්? නැහැ. රයිට්. එතකොට මේක රීඩ් කරන්නේ කොහොමද? දැන් මේක මේ අතර CD එක තියෙද්දි ඊතර මේක මෙහෙම බම්ප්ස් තියෙනවා අපිට පේන්නේ නැහැ මෙහෙම. මෙහෙම තියෙනවා. ඊතර මේකට ලේසර් කිරණ මෙහෙම යවනවා ගන් එකකින් ලේසර් ගන් එකකින්. ඒක පරාවර්තන වෙලා එනවා. මෙතන තියෙන ෆොටෝ රෙසිස්ටර් එකක්. එකකින් පුළුවන් සෙන්සර්කින් පුළුවන් අඳුර ගන්න. මේකෙන් මොනවද කරන්න පුළුවන්ද? අඳුර ගන්න පුළුවන් ආලෝකය මෙතන පරාවර්තන වෙලා ආවද කියලා. ඊතර මේ බම්ප් එකකින් යද්දී ආලෝකය පරාවර්තන වෙන්නේ එක ආකාරයකට කෝණයකට. මෙතනින් යද්දී පරාවර්තන වෙන්නේ වෙන ආකාරයකට. ඒක සමහර වෙලාවට මේකට වැටෙනවා. සමහර වෙලාවට මේකට ආලෝකය වැටෙන්නේ නැහැ. ඒතර වැටෙනවා කියන්නේ එකයි නං වැටෙන්නේ නැහැ කියන්නේ බිඳුවයි නං डिजिटल डेट का क्लसन अभी मेके तीयागन पुलवे मेहम गील मेते वेटन गांट आईकाई इक मेते अद्दी वेटे मेते इतर मुका बिंदु इतर एक बिंदु एक बिंदु आ कारे अभी डेट का स्टोकर पुलव मेहम मेम दिग इतर मे डेट के तीन मेहमनी मे हिलानो बंपे सिद्धुरातीना सिद्धुरा बर्न कल वलाकना वलाकने होम तीन इतर मे वगे मे वगे मे वगे मे वगे मे सीडी पूरा आटम चूटी 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 वल वल तीन अभी पेन दस वर्ट नैता चूटी मेक अभी मेहम पटी वगे मधुर गोयल वगे मेहम मेहम कपल गेम मे सीडी के दिगे हेगी किलोमीटर का इच्छर शिवम ट्रैक मे एक अक्तम मे की तीन अर्द मे शिवम तम मे माणिकल तीन योट द सीडीए के पाविच टेक्नोलॉजी मुखाते ऑप्टिकल नेता लेसर किरण तमाइ मेके डेटा रीड किरीम सह राइट किरीम कर मट क्या फ्लैश मेमरी पेन ड्राइव्स पेन एसडी कार्ड मुखाद पाविच एक दिन कैरकन प्लेट है तुले एक दिन मैग्नेटिक डिस्क है तुले एक मना तीन एक चिप्स तीन चिप कबड़ा कर सॉलिड स्टेट घनतात्व लियागन चुंबक लियागन चुंबक मैग्नेटिक टेक्नोलॉजी पावित मेतुन
ম্যাগনেটিক, ম্যাগনেটিক টেকনোলজি චුම්භක තාක්ෂණය පාවිච්චි කරනවා මේ තුනට. සොලිඩ් ස්ටේට් ස්ටෝරේජ් එකක් තමයි සැනලි මතකය කියලා කියන්නේ. චිප් වල ගබඩා කරන්නේ ඉලෙක්ට්‍රොනික පරිපථ වල ගබඩා කරන්නේ. වැදගත් දේවල් ලියලා තියෙන්න ඕනේ මම බලනවා. දන්නවනේ මම කිව්වා ඉන්ටර්වල් එකේදී මම බලනවා එක්කෝ ඔක පොතේ සාකච්ඡා කරනවා අනිවාර්යෙන් පොතේ උඩ දාන්න ඕනේ මේ පේපර් එක නැත්නම් ඒතර අලවන්න ඕනේ පේපර් එක. ඔයා කොළවල ලියනවා නම් කොළවල වෙනම අමුණලා තියෙන්න ඕනේ ෆයිල් එකකට දාලා. වැඩ කෙරෙන්න ඕනේ. ලස්සන්ට අකුරු ලියන්න ඕනේ. ඔය බාගෙට අකුරු ලියනු අවුවෙන්නේ නැහැ බාගෙට ලියලා. මේක සොලිඩ් ස්ටේට් නැත්නම් ඝන තත්ත්වයේ නැත අපි කියනවා මේ විද්‍යුත් පරිපථවල ඉලෙක්ට්‍රොනික පරිපථවල තමයි අපි ගබඩා කරන්නේ ඉලෙක්ට්‍රොනික සර්කිට්ස් වල ගබඩා කරන්නේ. හරිද? කොල්ලෝ මේ බලන්න ඊළඟ එක. මේ පේපර් වලින් සුපරිම නොලෙජ් එකක් ගන්න පුළුවන් MCQ ටික කොට දාගන්න. වා එක්සෑම් එකේ ටාගට් කරන්න ඕනේ MCQ 48ක් ගහන්න. තේරුණාද? 48ක් කොහොම හරි ගොඩ දාන එකට ලෙවල් එකට එන්න බලන්න. අනිවාර්යෙන් මෙතනින් ළමයි ඔක්කොම 35ට වැඩිය ගහනවා මට ෂුවර් නේ. ඒ තත්ත්වයට ගේනවම තමයි බය වෙන්න එපා. එහෙම ලේසියෙන් 35ක් ගන්න දන්නවද? ලේසියෙන් 35ක් ගන්න බෑ. අනිවාර්යෙන් එනකොට මේ පන්ති ඉන්න හැමෝම ගහනවා. බය වෙන්න දෙයක් නෑ. ඒ තත්ත්වයට ගේනවා නැත්නම් එක්ක ඉඳි නැත්නම් නැති වෙයි. කොහොමාරි අන්තිමට ඉන්න ඇයට එනවම තමයි බය වෙන්න එපා. 35ක් MCQ එන්න ඕනේ. විශ්වාසෙන් කියන්නේ හැමෝටම එහෙම කියන්න බෑ. දත්ත සහ තොරතුරු පිළිබඳ පහත දැක්වෙන වගන්ති සලකන්න. ඩේටා සහ ඉන්ෆර්මේෂන් කියන එක දන්න ඕගොල්ලෝ. උත්තරේ කියන්න පරස්කාල හැමෝම කියවලා උත්තරේ හොයලා ඉන්න ඕනේ. තමන්ගේ තාර්කික බුද්ධිය කොහොමද කියලා හිතන්න ඕනේ. නැත්තම් මගේ උත්තරේම තමයි වාටත් එන්නේ කිව්වට පස්සේ. ඔයා කලින් හිතුවොත් තමයි ඔයාගේ උත්තරේ වරදින්න ඕනේ. ඔයාගේ උත්තරේ වැරදුනොත් තමයි ඔයාට ඒක මතක ඉරින්නේ අනිවාර්යෙන්. මේ උත්තරේ තනියෙන් හොයන්න පරස්කාල. ඉවරද? මට කියන්නේ මේකේ එක හරි කියන අතුස්සන් බ උත්තර දෙක කියන අය. මේකට ගොඩක් අය මන් දන්න උත්තර වැරදි එකක් කිය. තුන අතුස්සන්න ඕනේ මීටර් වුණොත් එහෙම හිට හිටලෝ තියෙනවා. හතර පහ එක පුතා නිකම්ම නිකං අකුරු ටිකක් ඉලක්කම් ටිකක් තියෙනවා. මේක වට තීරණ ගන්න යොදා ගන්න පුළුවන්ද? වට ඩිසන් මේකින් වලට මේක පාවිච්චි ගන්න පුළුවන්ද? වට වටිනවද මේක? නෑ. වට ඕන විදිහට හැදිලා තියෙන වට මේ වෙලේ ඕන එකක්ද? නෑ. එහෙනම් මේ වගේ වට අපි කියනවා වටින්නේ නෑ. අපිට ඕන විදිහට ඒක හැදිලා නෑ. අපිට අර්ථයක් ගන්න බෑ. මේ වගේ වට අපි කියන්නේ මොනවා කියලාද? ඩේටා. එහෙනම් මේක ලියන්න ඩේටා දත්තයක්. දත්ත ඩේටා
डेटा संख्या टिका कणु लक्षण टिका प्रतिबिंब टिका इमेजेस एकमने संख्या लक्षण के अकुरु इलाक इंका अकुरु इलाक अंटे तिब्बट वाड़ वेदगत एना एकात्मक डेटा मम पंक्ति अद्दने गल्ला लमाइगे मार्क्स टिका हे गन्नो මේ මොනවද පන්ති අධ්‍යනයක් කළා ස්ටඩි එකක් කළා මොනවා කරනවද ඩේටා ටික ගන්නවා කරුණු ටික ගන්නවා මේ මොනවද ඩේටා මේක කියනවාද ඒවා ප්‍රොසෙස් කළා කියලා අධ්‍යනයක් කළා කරුණු ටික ගන්න තේරෙන ඩේටා මේවා ටික ඕඩර් එකට හදලා නමුත් එක්ක ලස්සන පිළිවෙලට හදාගත්තොත් प्रोसेस इनफॉर्मेशन एना हों विस्तर करके उत्तरे मुखा पमन डी पमनी अरे मानसिक मानसिक पंती अरे राइट होता मेहन එනම් මේකට උත්තරේ එන්නේ 1 ඩී පමණි යන 15 ප්‍රශ්නෙට මේවා ප්‍රශ්නද කියන්නේ මුලින්ම මේවා ප්‍රශ්න නෙමෙයි එහෙනම් මේ පේපර් වලට දාන්න තියෙන්නේ වාගින් එකේ ඒගොල්ලෝ උත්තර තියෙන්නේ මේ ප්‍රශ්න මට කියන්න 37 තියෙනවා මොන පාදයෙන්ද 10 පාදයෙන් 37 තියෙනවා මොන වලින්ද 10 පාදයෙන් අපි ඒක බයිනරි කරන්න ඕන ඔයා මට ගැම්මෙන් කියන්න පුතේ 37 කියන සංඛ්‍යාව ගැම්මෙන් කියන්න 10 පාදයේ තියෙද්දි ආ දෙකට හරවන්නේ කොහමද බයිනරි කරන්නේ කොහමද කීයෙන් බෙදලාද සුපිරිනේ ඔයාට ඕනේ 37 කියන්නේ 10 පාදයේ සංඛ්‍යාවක් ඩෙසිමල් ඔයාට ඕනේ පුතේ 8ට හරවන්න කීයෙන් බෙදනවද සුපිරියක් ඈ दाय पादे संख्या वक दास एट हर वन को हम दे सुपीरी हिरा मट क्या नो या आसम पादे मुखद हम से पड़ी काल ना इगने कहते देखे पादे इन द गिले इल्ला ने मे बड़ो इल्ला हैं खड़ेंगे हिला मामू कोट पास आई
එනවා ෂේප් එකේ ලියා ගන්න 10 පා දෙකක් ඕනෙම එකට හරවන්නේ කොහමද එයි 10 පා දෙකක් ඕනෙම එකට හරවන්නේ කොහමද ඔයාට ඕන එකේ මොනවද කරන්න ඕනද බෙදන්න ඕන ලියා ගන්න අමු සිංහලෙන් 10 පා දෙක එකක් වෙනත් ඕනම එකකට හරවන්නේ එම පාදයෙන් බෙදී මෙනි හරි ඕන මගුලක් ලියා ගන්නවා කොහොම හරි මේක ඇඳ ගන්න මට කියන පටස් කාලා පුතේ නම් අර්ධ आपो अमतक करने पे आसम पादे मुकद्द दहाये पादे अनित्ते वट कन्वर्ट करने को हमद एक एम बेदंगे ना वो नहीं अटे अट अटाई पाहे पादे रारवान पाहे बेदंगे ना लेसी अबे वाणी दिन नया होगा लंटर है ना उत्तरे हो यानी पटास काल तीस सात बेदंगे ही ला देखे तीस सात देखे होगी ये किया नो को आने दहा दहा अट्ठाई पुते किया कितर दे एका कितर हुई दहाड़ देखे में दो हम किया कितर दे नमे देखे में दो हम एहुन्ने एका कितर हुई हाथर देखे में दो हम एका बिंदु वाई देखे देखे में दो हम एकाई ඉතුරු යටයි ඉඳන් උඩට ලියන්න 1.2 පුතේ 1.1 1 2 4 8 16 32 කියලා දාලා බැලුවත් ඔයාලට මේක උත්තරේ හොයාගන්න පුළුවන් 32 4 1 උත්තරේ කීයද 37යි ආ නැද්ද කියන්නේ 32 4 1 කියද 37 ඒ ප්‍රශ්න ඉවර නම් ඊළඟට ගියා උත්තරේ හෙව්වේ කන්නේ ඇවරෙන්නේ හරි මට කියන්න රයිට් මට කියන්න DSCP කියන එකේ තේරුම කියන DSCP කියන එකේ තේරුම අහුන්න cos dynamic host configuration protocol डायनेमिक මොකද්ද host configuration protocol තමයි DHCP කියන එකේ තේරුම මට සිංහලෙන් කියන්න බලන්න මේකේ තේරුම වැඩෝ ඉන්නවනේ right පුතා dynamic host configuration protocol නේද උත්තරේ දෙක නේද dynamic host configuration උත්තරේ දෙක නේද सिंगल इंतरम क्या
මේකෙම මේ මේ මේක ඉංග්‍රීසි එකේ සිංහල එකේ වෙනස්ද? දෙකනේ වන් තියෙන්නේ. මේක තමයි හරි එක. කවන්නේ කොහොම හරි ඔය උත්තරේ දැනගන්න ඕනේ ඉලක්කම වැඩක් නැහැ. පොඩ්ඩක් බලන්න මේ ළමයි ඔයාලගේ පේපර් වල අංක වැරදි ඇති. ඒ උත්තරේ අපි දන්නවා හරියට මොකද්ද මම උත්තරේ කියන්නම් කෙලින්ම ඩයිනමික් කෝස් කන්ෆිගරේෂන් ප්‍රෝටෝකෝල් සිංහලෙන් කියන්නේ. ඔව්. ඔව් මම මේ වෙන විදිහට හදලා තියෙන්නේ. පොත මේ සිංහල තේරුම අහන් ඉන්න. සිංහල තේරුම තමයි ගතික ලියාගන්න සිංහල ළමයි ගතික සත්කාරක ගතික සංග්‍රාහක ගතික සංග්‍රාහක විඤ්ඤාස ඈ දන්න දේ බලන්න ගතික මොකද බං කියුවේ ගතික සංග්‍රාහක විඤ්ඤාස නියමාවලිය විඤ්ඤාස නෙමෙයි විඤ්ඤාස නියමාවලිය පටයක් දාන්න ඕන වෙලා වගේ කොල්ලට හරි හත්වෙනි ප්‍රශ්නෙට යන්න හත්වෙනි එක මෙයා දන්නව අය හරියද මේ මේ වැඩිදුර විස්තර කරන්න ඕනේ මට මේකට කියන්න උත්තරේ DSCP එක පාවිච්චි කරන්න මොනවටද මේක යූසේජ් එක කියන්නේ මොකද්ද කියලා DSCP එකේ IP address power එක assign කරන IP address මං ගිය සතියේ කියලා දුන්නා නේද DSCP එකේ මොකද්ද කාර්යභාරය IP address power කරනවා IP configure කරනවා කියන්නේ ඔයා කම්පියුටර් එකක් ගත්තට පස්සේ ඉන්ටර්නෙට් කනෙක්ට් වෙද්දී ඔයා IP address එකක් දෙනවද ඔටෝම configure වෙනවද ඔටෝම configure වෙනවා ඒක කරන්නේ මිනිස්සු එක්ක ඇවිල්ලාද නැත්නම් DSCP එකෙන්ද මේ සර්වර් එකෙන් තමයි ඔටෝම IP address දෙන්නේ එහෙනම් ඒ වෙනස් වෙනස් වෙන විදිහට IP address එක power ලා දෙනවා assign කරලා දෙනවා DSCP හිතේ නැත්තම් පොතේ තියෙන්න ඕනේ ඒක අතන්දරේ IP address assignment කරන්න යා right ඔයා මේ දඩ වාක්‍ය ලියන්න ඕනේ නැහැ නිකන් IP assign කරන host වලට එච්චරයි මේක මේ theory එකක් ලියන්න පුළුවන් වෙලාවක් ඒ වචන කැලේ ලියා ගන්න ඒ තියෙනනේ tute එකේ ඊට පස්සේ DNS එකේ කාර්යභාරය දන්න ඔය එතෙලා තියෙනේ කියලා මම කියන්නේ DNS එකේ මොනවද කරන්නේ අපි වෙබ්සයිට් එක නමක් දුන්නාම එතෙන්ට යන්න ඕන මොන එක දෙනවද IP address එක එහෙනම් එයා කරන්නේ මොකද්ද වසම් නාමය IP ලිපිනේ බවට පත් කරනවා නැත්නම් ඩොමේන් නේම් එක IP address එකක් බවට කන්වර්ට් කරනවා ඒකේ අනිත් පැත්තට එයා කරනවා එහෙනම් උත්තරේ දෙක මේකට අත උස්සන්න ඕන හැමෝම කියන බාන එක කියන අත උස්සන්න මේකට අටවෙනි ප්‍රශ්නේ එක කියන අය එක 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 දෙක අනිත් අයගේ බලලා අත උස්සන්න එපා මොකද සමහර ලාට හැමෝම වැරදි සමහර ලාට එකක් එකක් හරි අනිත් ඔක්කොමයි වැරදි එහෙමත් වෙනවා ඒ උත්තර දෙකින්ද කාගේවත් දේවල් බලන්න බෑ තමන්ගේ උත්තරේ අත උස්සන්න තුන තුන හතර පහ මේක අහන්නේ IP configuration නැත්නම් network එක configuration configurations කියන්නේ මොනවද settings කියන එකනේ ඉතින් අපි සාමාන්‍ය computer එකක network කරද්දී හදන settings මොනවද IP address එක තව subnet mask එක ඒවා දෙන්නේ නේද settings හදනවා කියන්නේ ඒවා දෙනවා අපි කම්පියුටර් එකක් කරන් ඒකට IP address එකක් දෙනවා subnet mask එකක් දෙනවා මොකද පාවිච්චි කරන command එක IP config මේ වචනේම තියෙනවනේ බං configuration කියන්නේ මේක පාවිච්චි කරන්නේ මොකටද trace rt මේක ඇත්තම command එක මොකද්ද trace rt මේ route කියන එක rt කියලා short කරලා ලියන්න trace rt මේකෙන් මොනවද කරන්නේ
ඊයේ සතියේ ගියාලු දුන්නා ඊයේ සතියේ ලියලා ඇති බලන්න ගිහිල්ලා වුණා මේකෙන් කරන්න මොකද්ද පාත් එක හොයා ගන්නවා මොකෙට හරි යන අපිට අපේ සෝස් එකේ ඉඳන් ඩෙස්ටිනේෂන් එකට අපිට කොහේ හරි තැනකට යද්දි පාත් එක හොයා ගන්නවා රවුට් එක ට්‍රේස් රවුට් ට්‍රේස් ආර්ටි හෙඩ් ස්ටේට් කියන එකෙන් මොනවද කරන්නේ TCP/IP connections මොනවද තියෙන්නේ කියලා බලන්න. හරිද කම්පියුටර් එකේ TCP connections මොනවද ඕපන් වෙලා තියෙන්නේ කියලා බලන්න. host name එකෙන් host එකේ නම කම්පියුටර් එකේ නම බලා ගන්න පුළුවන්. මේකෙන් IP address configuration details submit mask වගේ දේවල්. ping එකෙන් connection එක check කර ගන්න පුළුවන්. packet හතරක් ගිහිල්ලා packet හතර ආපහු ගෙන්නගෙන. ඔච්චරයි commands එක හොඳට බලා ගන්න. තව command එකක් තියෙනවා මීට අමතරව මොකද්ද? ns lookup. ඒකෙන් මොනවද කරන්නේ? IP address එක domain name එක domain name එක IP address එක හොයාගන්න පුළුවන්. මහලකු දේවල් දන්නේ එකපාරක් කියනවා වැඩිත් එක්ක ඒවා. හරි. ඊළඟ ප්‍රශ්නෙට ගැම්මෙන් මට උත්තරේ කියන්න ඔයා. අනිවාර්යෙන් ඕනේ උත්තරේ හරි උත්තරේ. කියවන්න හැමෝම උත්තරේ. තනින් hina වෙන්නේ ඇයි? ප්‍රශ්නේ කියවන්න හරියට තනින්. මේකෙන් බලන් කියවන්න එපා තමන්ගේ මේකෙන් බලන් කියවන්න එක එකයි දෙක තුන හතර පහ සිද්ධිය මේකයි ඔයාලට ෆෝම් එකක් දෙනවා ෆිල් කරන්න ඒ ෆෝම් එකේ තියෙන වැඩ කරපු පැය ගාන දාන්න. ඒ වැඩ කරපු පැය ගාන තුනක් වෙන්න බෑ. කීයද වෙන්න පුළුවන්? පහක් නැත්තම් 12ක් අතර. පහයි 12යි තමයි දාන්න පුළුවන්. හය දාන්න පුළුවන්, හත දාන්න පුළුවන්, අට දාන්න පුළුවන්. දවසර පැය 50ක් වැඩ කරා කියලා දාන්න පුළුවන්. දවසර පැය 5ක් 50ක් තියනවද කියන එක වැඩ කරන්න මුලින්ම? නෑ නෑ නේද ඒකින්ද ඒම දාන්න ඔට්ටු නෑ උපරිම මේකේ වැඩ කරන්න ඔට්ටු පැය කීයද 12යි අඩුම 5යි එහෙනම් මේකේ දිග බලලා හරියනවද දැන් මේකේ දිග බලනවා නම් කීයද දිග බලන්න වෙන්නේ දෙකක් කියලානේ නේද එතකොට දිග දෙකක් ඒවා ලියන්න එපා දිග එකක් කියලා දැම්මත් එහෙම මොකද වෙන්නේ එක දාන්න පුළුවන් නේද නමේ දාන්න එක දාන්න පුළුවන් මං කියන්නේ වැරදිවෙන් එක දාන්න පුළුවන් දෙක දාන්න පුළුවන් තුන දාන්න පුළුවන් හතර දාන්න පුළුවන් මේ ඔක්කොම වැරදිනේ මේවා ගන්නෙ නෑලු ඒගොල්ලෝ පැය දෙක 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 තුන හතර ඒගොල්ලෝ ගන්නෙ නෑ ඒක එහෙම පඩි දෙන්න නැතිව ඇති පැය පහක්වත් තාම වැඩ කරන්න ඕනේ දවසට පඩි දෙන්න ඊට පස්සේ අනිත් එක තමයි ඔයා පැය 11ක් වැඩ කරොත් මේ ක්‍රමයට දාන්න පුළුවන්ද මේ දිග බැලුවොත් එහෙම එකක්ද කියලා එහෙනම් දිග එකක්ද කියලා බලලා පැය දිග දෙකක් බැලුවොත් එහෙම මේ ටික දාන්නත් පුළුවන් මේවා දාන්නත් පුළුවන් 99ක් දාන්නත් පුළුවන් දවසට පැය දිග දෙකක් කියලා දැම්මත් පුළුවන් යන්නමයි දාන්න එහෙනම් ඒක සෙට් නෑ නේද දිග වලලා මේකෙන් වැඩි කොට දා ගන්න බෑ එහෙනම් දිග වැරදි ඩේටා ටයිප් එකෙන් පුළුවන්ද අකුරුද ඉලක්කම්ද කියලා විතරක් බලන්න හරියනවද ඔයා දාන 5000ක් වැඩ කරා දවසට ඇයි ඉලක්කන්නේ වැරදි ටයිප් එකෙන් බෑ සංඛ්‍යාත්මක අගයක්ද කියලා බැලුවොත් එහෙම ඒත් බෑ මම දැන් කිව්වනේ ඉස්සෙල්ලා සංඛ්‍යාත්මක දෙද කියලා බලලත් බෑ සංඛ්‍යාංක සංඛ්‍යාව ඒක ඉංග්‍රීසි වලින් තියෙන්නේ මොකක් කියලාද බලන්න නියුමරික් වැලියු නම් මේ මොකද්ද number of digits ඒ කියන්නේ ඒකේ තියෙන ඉලක්කම් ගන්න එහෙම බලලා හරියන්නේ නැහැ එහෙනම් මේක හරියන්නේ මොකද්ද? range check එකක් පරාසයක්. රංගේ නෙමේ range. රංගේ check. range check පරාසයක් ඇතුළේ තියනවද බලනවා. එහෙනම් මේකේ බලන්නේ මොකද්ද? 5යි 12යි අතර තියනවද කියලා බලනවා. ආ නැද්ද කියන්නේ? සුපිරි සුපිරි. හරි
හරි මෙහෙම එක එක ඉතින් ඉන්නවනේ නේද පිස්සෝ ඉන්නා ඉතින් අපි වට මේ 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 වෙන්නේ ආතල් එකට නම් තියෙන්නේ ආතල් එකට හරි මේ ඊළඟ ප්‍රශ්නේ තියෙන ඔක්ටල් එක එකතු කරන්න සද්ද කරන්න එපා හරිද අපා බලද්දි කිව්ව කිව්ව හිටියත් එහෙම ගාන පිටිපස්සට ගිහිල්ලා ගෑල්ලාම ඉගුරට හරි ඊළඟ ප්‍රශ්නේ තියෙන්නේ ඔක්ටල් එකක් තියෙන්නේ ऑक्टल का अक्ती है ने मनोकरण ना ती है ने एक तो करा ये तो कौन बात एक तो कौन दाने दाने तो सन बार में एक तो कौन सुअर के नम हर लेसी उन्ना बेरिया इन्ने विधियक नहीं आ पावे पुता उन्नु गाने ना आपो बेरिया इन्ने विधियक नहीं मेकी के नरवासे तेरा ना तो मेरा हर लेसी ये ना मलेसी සාමාන්‍යයෙන් අපි එකතු කරද්දී අපි මුලින්ම බේස් එක බලනවා බේස් එක මොකද්ද ඔක්ටල් රයිට් අපි බේස් එක මොකද්ද මේකේ තියෙන්නේ ඔක්ටල් ඔක්ටල් වල තියෙන ඉලක්කම් සෙට් එක කියන්න බිංදුවේ ඉඳන් 7 වෙනකන් ඒකේ 8ක් නැහැ මොනවා නැද්ද 8ක් එහෙනම් මට කියන්න ඔක්ටල් වල 8 නැහැ අටේ පාදයේ සංඛ්‍යාවල මොකක් නැද්ද 8 නෑ 16 පාදයේ සංඛ්‍යාවල 16 නෑ දෙකේ පාදයේ සංඛ්‍යාවල 2 නෑ මාළුපාන් වල 8 නෑ තේරෙනවද කියන එක එහෙනම් මට කියන්න මෙතන 5යි 4යි එකතු කරාම කීයද 9යි නේ අටේ පාදයේ 9 දෙනවද එහෙනම් අපිට මෙහෙම ලියන්න ඔට්ටුද නෑ එන අපි මොනවද කරන්නේ කියන්නේ මෙතන ලියන්න බැරි ඉලක්කමක් ආපු ගමන් අපි එයාව පැත්තෙන් ලියලා බෙදනවා කියෙන්ද 8ෙන් 8ෙන් බෙදුවේ බේස් එක 8 නිසා ඉතල උත්තරේ කියන්න 9 8ෙන් බෙදුවාම ඉතුරු 1යි මේ උත්තරේ යවනවා ඉස්සරහට ඉතිරි එක කොහෙන්ද ලියන්නේ යටි එන මට කියන්න 9ද ලියන්නේ ඉස්සරහට එකක් කැවලා ඉතිරි එක යටින් ලියනවාද තේරෙනවනේ පරිගණක ඊළඟ පොලිම 7යි 4යි 1යි උත්තරේ කීයද කියන්න කියන්න 12 කියලා තනි ඉලක්කමක් තියනවාද අටේ පාදයේදී නෑ එහෙනම් මොනවද කරන්නේ 12 බෙදනවා 8ෙන් උත්තරේ 1යි ඉතුරු
හතරයි. එහෙනම් එක කොහෙද ගෙනියන්නේ? ඉස්සරහට. ඉතිරිය? එකයි එකයි එකයි. තුන තියනවද? තියනවා. එහෙනම් තුන ලියන්න පුළුවන් කෙලින්. මේ හතර නේද කොල්ලෝ? එහෙනම් මේ මොකද්ද මේ පාදය? අට ඔක්ටල්. මම යාළුවෙක් ඊට ඉස්සර ඌ කැපි පේන නිතර දඟලනවා. මගේ එහා පැත්ත හැමදාම වාඩි වෙන්නේ. ඌ ප්‍රශ්න ගණන් එහෙම සර් අහපු ගමන් පටස් ගාලා මුන් කෑ ගහලා උත්තර දෙන්න ආසයි. ඒතරු මගෙන් අහ ගන්නවා සමහර ඒවා. මම ඉඳලා හිටලා පට්ටපල් බොරුවක් දෙනවා. සුපිරි ක්‍රමේ. හරි එනම් පුතේ මේක හරි නේද? එහෙනම් ගැම්මෙන් මෙන්න මේ 16 පාද දෙක එකතු කරන්න. සාද නවත්තන්න. ඔය ගැම්මෙන් එකතු කරන්න 16 දෙක. ඉක්මන් කරන්න ඉක්මන් කරන්න. පුතේ නම් මට මේකේ සිද්ධිය කියන්න. 16 පාදේ මොකක් නැද්ද? 16 නැහනේ. එහෙනම් මොනවද අපි කරන්නේ? ඒ සහ ඒ කියන්නේ කියද? මම කියන්නේ 16 පාදේ තියෙන ඉලක්කම් ටික සිම්බල්ස් එක බිංදුව ඉඳන් 9 වෙනකන් ෂේප් එක යනවා. 10 ලියන්නේ ඒ කියලා. 11 ලියන්නේ B C T E F කියලා තියෙනවා. 12 13 14 15 15 න් එහාට 16ක් තියෙනවද? එහෙනම් පුතේ A කියන්නේ කීයද? 10යි. 5 කියන්නේ 5යි. 10යි 5යි 15යි. 15 කියලා එකක් තියෙනවා. නමුත් ලියන්නේ කොහමද? F. සුපිරියක් පුතේ සුපිරියක්. ඊට පස්සේ මේකෙන් ඉස්සරහට කීයක්වත් යන්නේ නැහනේ. A සහ B එකතු කරාම උත්තරේ කීයද? 21යිනේ. 21 කියලා ඉලක්කමත් 16 පාදේ. එහෙනම් මොනවද කරන්නේ? 21 බෙදනවා 16න්. උත්තරේ කීයද? 1යි ඉතුරු 5යි. 1 ඉස්සරහට ඉතුරු 5 යටට. 1 යවන්න ඉස්සරහට ඉතුරු 5 යටින් ලියන්න. F කියන්නේ කීයද? 15යි. 15යි 4යි 19. සුපිරි. 19 බෙදන්න ලියන්න බැරි නිසා 16. උත්තරේ මොනවා කියනවද මන් දන්නේ නැහැ. 1යි ඉතුරු 3යි. එන එක ඉස්සරහට 3 එක ඉස්සරහට 3 යටට. ඊට පස්සේ මේ පොලිමේ එක විතරයි තියෙන්නේ. ගැම්මද නැද්ද? වාට ඕන එකක් එකතු කරන්න පුළුවන්ද බෙයිද්ද? පුළුවන්. සුපිරියක් පුතේ සුපිරියක්. නියමයි නියමයි. මේකට ඉක්මනට උත්තරේ හොයන්න තමන් හොයන්න ඕනේ මහන්සි වෙලා. තමන් තමන්ට ඉගෙන ගන්න ඕනේ. තමන් මහන්සි වෙලා මේකට උත්තරේ හොයන්න පටස් ගාලා IP address සම්බන්ධ ප්‍රශ්නයක්.
හරි මේ බලන්න මේකට එක කියන අත උස්සන්න එක ඉක්මනට දෙක තුන හතර පහ ඔළුවෙන් කරන්න ඕනේ ප්‍රශ්න අපරාධ ලකුණු නොදැනුවත්මනේ මේ වරදින්නේ දැනුවත්ව ඔන්න ආගන්න කතන්දරේ අසනීප වලට ඔළුව තිබ්බට කමක් නෑ මං කිව්වේ ඔළුව තියන්ගෙන එහෙම ප්‍රශ්නයක් නෑ ගෑල් ළමයි මේ ඔල්ලන්ට ඔළුව තියන්න බෑ ඔල්ලුනහම ගැම්මක් තියෙන්න බෑ දේරනවාද ඒ ගැම්ම තියෙන්න ඕනේ ආගන්න මෙතන තියෙන්නේ මොකද්ද IP address සහ අනුජාල කියන මොකක්ද දෙය තියෙන්නේ subnet mask පිළිබඳ නිවැරදි නේද අනුජාල කියන්නේ right ඇතිය වැඩිපුර ඕනේ ඒක මට තේරෙනවා right පළවෙනිගේ කියනවා 192 248 32 3 යනු IP ලිපිනයකි B පන්තිය IP ලිපිනය ඇත්තද බොරුද මේක මොන පන්තියද මේකේ ක්ලාස් එක මොකද්ද මේ ක්ලාස් එක මොකද්ද කොහොමද අඳුරගන්නේ හ්ම් සී අකුර හැඩයට දෙනවා පුතා ක්ලාසස් ටික බඩස් ගාලා ලියා ගන්න මතක නැත්තම් මට කියන්න ඒ ක්ලාස් එකේ රේන්ජ් එක මොකද්ද මේ පළවෙනි නෑ 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 මං අහන්නේ පළවෙනි අපි මේ පළවෙනි අංකෙන්නේ අපි හොයාගන්නේ ක්ලාස් එක ඉස්සත් බතාවේ පොඩ්ඩක් තියාගන්න ඊළඟ පාර දකුණ එක්කනාව ගන්නවා ඊට පස්සේ කියන්න එපා මම මෙච්චරලා කතා කරේ නෑ දැනුයි කතා කරන්න ගත්තා ඒවා කියන්න එපා ඊට පස්සේ දකුණ කව ගන්නවා හරිද රයිට් එහෙනම් මට කියන්න IP address එකක් ලියද්දී අපි IP address එකේ ක්ලාස් එක තියෙන්නේ කරන්නේ කොහෙ බලලද මේව බලලද පළවෙනි කොටස බලලද පළවෙනි කොටස මට කියන්න පළවෙනි කොටස කීයයි කීයයි අතර නන්ද ඒ ක්ලාස් එකට අයිති වෙන්නේ එකයි 126යි අතර අපි 127 ගන්න ලූප් බැක් කියලා පාවිච්චි කරනවා වෙන් කර ගන්නවා ඒක නිසා අපි එක ගන්න නැහැ හරිද මට කියන්නේ ඊට පස්සේ B පන්තියට යද්දී B ක්ලාස් එකට යද්දී කී ඉඳන්ද ගන්න 127 ගන්න නැහැ කිව්වනේ 128 ඉඳන් කියවෙන කන්ද 191 මේව මතක තියෙන්න ඕනේ මම පන්තිය ළමයිට මේව කඩපාඩම් කරන් සමහරවිට බෝඩ් එකේ ලියන්නත් දෙනවා සී පන්තිය 192 කියන 223 224 239 240 254 සමහර ඉස්කෝලේ 255 එහෙම උගල් නැති සාමාන්‍ය අපි බිංදුව කියන එකයි 255 ගන්නෙත් නෑ ඒකයි මේ තියෙන IP address එකක පන්ති අඳුර ගන්න රටාව මෙයා පාඩම් වෙලා තියෙන්න ඕන අනිවාර්යෙන් හරි පුතේ මේවට සබ්මිට් මාස්ක් එකක් තියෙනවා මාස්ක් එක කියන්නේ බලන්න මාස්ක් එක කියන්නේ බලන්න සබ්මිට් මාස්ක් එක සබ්මිට් මාස්ක් එක කියන්නේ මොකද්ද 255 0.0.0 255 එකයි බිංදු තුනයි මේකේ 255 දෙකයි බිංදුවයි බිංදුවයි මේකේ 255 තුනයි මේවා නැහැ එහෙම ඒවා සබ්මිට් මාස් ඒවට අදාළ වෙන්නේ නැහැ ඒතර අපිට එක්සෑම් එකේදී ගණන් හදද්දී මෙන්න මේ ටික තමයි දෙන්නේ හරිද සබ්ඩේට් මාස් කියන්නේ මොනවද කියලා දන්නේ නැතිලා මේක දැන් ඉන්නවනම් තමන් IP address උගන්වපු කොටස ඒක බලලා ඒක කොට දා ගන්න ඕනේ ඒවේ අවබෝධය මෙතෙන්දී හොඳටම ලැබෙන්නේ නැහැ මේ මේ ප්‍රශ්න සාකච්ඡා කරන අතරතුර ඒවෙන් නම් විතර ඒවට ඔලුවට එන්නේ එන උත්තරේ වෙන්නේ
එනම් මේක වැරදි බී පන්තියේ නෙමේ ඔයා හරියට ඉස්සරහින් ලියා ගන්න මොනවද කියද මේක මේක කාගේද 192 කියන්නේ මොන පන්ති එකද C එකේ මේ මේ අතරනේ තියෙන්නේ තේරුණාද එකෙන් බලන්න දෙවෙනි ප්‍රශ්නේ බලන්න 255 255 255 248 සබ්නෙට් මාස්ක් එක තියෙන නෙට්වර්ක් එකක් ඇතුලේ තියෙන नेटवर्क ऐतुले हॉस्ट नेता कंप्यूटर्स नेता उपांग हाय दिन तीन पुलवाल उनका देखिए एक यान ने देसी अपनास पहाई देसी अपनास पहाई देसी अपनास पहाई देसी हाथली साठ के ना सबनेट मास्क के का मैं मुकाद में सबनेट मास्क के का मैं क्या तुले कंप्यूटर्स हाईकट इट तीनों कौन पर देखा बोलन मैं का बाइनरी कराने बोलन एक ये वकी अद अटाई एक ये वटाई एक ये वटाई देसी विसी देसी हाथरी सट गया ने मैं देने की है उन्हाँ गान मतलब दिया गान मेरा मैं की है देख कैसी विसी अट मैं का नहीं नहीं मामा ने देखे मैं कतू का तो ते मैं पे नहीं एक बिंदु अटाक संपूर्ण वे हर नहीं मित्र दिन अट दास तीस देख हेट हतर एक अट मेट के एक मेके एक देख हतर ने इवे हर नियम दें पट गया मैं सबनेट मास्क बल आप गन पुलवाद सबनेट मास्क एक मन कैल नेटवर्क कैल जाल कैल मे को संग्राहक कैल पट गया मैं नेटवर्क आईपी एड्रेस तीरने वेन्नी नेटवर्क को मतद हॉस्ट को मतद हॉस्ट नंबर ऑफ आईपी एड्रेसेस लिपिन गान होया गन आईपी लिपिन गान होया गन कहोमद IP address गान होया गाने देखे literally एना मट के अन्न बलन मैं के IP address की एक तीन होते देखे की वे नहीं कहते तुम्हें नहीं पाले एक अन्न उत्तरे की है अटाई मैं होस गान क्या अन्न मगर होस गान क्या अन्न IP address गान है नत्तम पाविच्च गान पुरा IP address गान पाविच्च गान पुरा हेना आप ही होए मु host gana natha api kena usable ip host gana utre kohomada yanne deke hospital gana hoyala adu karna kiyadda deka ayi e deka adu karanne kiyanne ayi deka adu karanne hama welema ip address range ekakin api thun bindu indan 100 उत्तरे देखे තුන්වෙනි බලෙන් අඩු කරනවා දෙකක් උත්තරේ කීයද අටෙන් දෙකක් ගියාම අය එනං ඒක හරිනේද කියලා තියෙන කතාව
හරි. ඕකේද? right ඊළඟ ප්‍රශ්නෙට ඔහොම යන්න බලන්න. ඊළඟ ප්‍රශ්නේ නෑ, මේකේ තව වැරදි මොනවද බලන්න. දැන් සමහර අය අනිත් ඒවාට අතේස්සවනේ. ඔනා ගන්න. මේ ලියාගෙන තියෙන්න ඕනේ සබ්ජෙක්ට් මාස්ක් එක බයිනරි කරලා. මේක බයිනරි කරගන්න. මම බලන මේ කොල්ල ලියලා තිබ්බ නැත්නම් බලත් ඇහි. මේක බයිනරි කරලා තියෙන්න ඕනේ. එහෙනම් මට කියන්න IP address එක දිග bit 16යිද? කීයක් තියෙනවද? 32ක් දිගයි. 8ව 4ක් තියෙනවා. මේ තියෙන්නේ C පන්ති එකක් ඇත්තද? 10යි කියන්නේ මොකද්ද? A පන්ති. මේ තියෙන්නේ C පන්තියේ IP ලිපිනය කිලු. ඇත්තද බොරුවක්ද? නෑ. මේ තියෙන්නේ C පන්තියේ මොන එකද? සාමාන්‍ය උපජාලාවන්නේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් සාමාන්‍යයෙන් තියෙන අර මේ තියෙන සාමාන්‍ය උපජාලාවන්නේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක තමයි මේ තියෙන සී පන්ති. මේ පටල ගන්න එපා යවයි. ඊළඟ ප්‍රශ්නේ උත්තරේ හොයන බල. ඊළඟ ප්‍රශ්නට හරියට කියලා උත්තරේ හොයන්න. එවනේ මම කියවන්නත් බෑ බා මොනවද මන්ද. සුදු කෙල්ලන්ට ඔබ කැමති නැති බව අසා පැහැපත් කරන ආලේප අත්හලිමි. මොකද්ද? මොකද මේ සුදු කෙල්ලන්ට පොඩ්ඩයි නම් මුලින්ම මම ඒ කියවල හින්නු නැත්නම් මට කියව ගන්න බැරි. හරි ඔයගොල්ලෝ ප්‍රශ්නේ උත්තරේ හොයන්න. සම්සර මේ මට පේන්නේ මේ සාහිත්‍ය කන්නේ උන්ද වන්ද නැවිලා තියෙන එක. නැටුම් එක්ක ICT කරනවද? කලමේ කියලා තිනවා සර්ගේ ට්‍රිප් එක සමානයි සර්ගේ විභාගෙ. I love ICT කියලා තිනවා. සමන් සමර කෙල්ලන්ගේ අවධානය ඕනේ. මං බ්ලැක් කුසල් කියලා ඒවත්. ඒකත් I love ICT කියලා ලස්සන දෙයක් දිනවා එහා පැත්තේ. ඊළඟ මං කියවන්නම් පොඩ්ඩ බලන්න එක. ඊට පස්සේ ඒවල තියෙනවා මොකද්ද? සුදු කෙල්ලන්ට ඔබ කැමති නැති බව අසා කෙල්ලන්ට නේද සුදු කෙල්ලන්ට ඔබ කැමති නැති බව අසා පැහැපත් කරන ආලේප ආලේපන අත්හලෙමි. ඩොට් එකක් තියෙනවා. කොණ්ඩේ කැපූ කෙල්ලන්ට ඔබ අකමැති නැති බව අසා කැමති නැති බව සෝරි ඈ කොණ්ඩේ කැපූ කෙල්ලන්ට ඔබ කැමති නැති බව අසා මෝස්සර කැපු කොණ්ඩය මෝස්සර නේද? මෝස්සර නේද? ලියපිකගෙන ඕක කියලා. මෝස්සර කැපු කොණ්ඩය බඳින්නට ගතිමි. තැඹිලි තෙල් හොය හොයා ගන්නට ගතිමි. කවුද මේ ලියන්නේ? ඌ කරත්ත කවි ලියන ගෙත්තු කොහෙද?
මේ ලියද්දි පිළිවෙල දිනා මට අකුරු කියවන්න පොඩ්ඩක් අමාරුයි. පුතේ මේ ඊළඟ ප්‍රශ්නය පුතා සද කරන එක නවත්තන්න. හරි ඊළඟ ප්‍රශ්නය කියන්නේ OSI ආකෘතියේ OSI layers වල network layer එකේ මොනවද වෙන්නේ කියලා මේක අහන්නේ. මට කියන්න network layer එක මොනවද කරන්නේ? යාගේ අරමුණ මොකද්ද? මොනවද ඒකේ තියෙන devices? කියවන්නේ යාළුවොත් එක්ක ඉක්මනට කියන්න. පුතා network layer එකේ වැඩ කරන device එකක් කියන්න බලන්න මට. network layer එකේ වැඩ කරන device එක. දැන් බැරි වෙන්න විදියක් නැහැ නේ. वाला मेतनी मट मतक गेदर यदि पैक परकुना समार एक अहल पंथ मतक समार पंथी आवेदन इट बस भयवेल आलू तेना हेम गेल हेम वेवल उत्तर दीर वेल आप आवेदन मंदे हूं भयदेन दिन खमे मम्मी मट गणपति जाल ස්තරේ නැත්තම් network layer එකේ පාවිච්චි කරන device එක විදිහට අපි ගොඩක් අහලා සලකන්නේ මොකද්ද? router එක. router එක. router එකෙන් වෙන්නේ මොකද්ද? router එකෙන් වෙන්නේ මාර්ගය හොයලා දෙනවා. route එක හොයලා දෙනවා. එහෙනම් router එකේ ක්‍රියාත්මක වෙන්නේ network layer එකේ network එකේදී තමයි IP address දාලා මතකද packet හදන්නේ? IP address එක දාලා packet එකක් හැදෙන්නේ. මෙතෙන්දී OSI layer සුපිරියට උගන්නන්න පුළුවන්ද මට දැන් මේ পেපර් එකක් අතට තෝරේ බෑ ඒක උගන්නන්න පටන් ගත්තොත් අද දවසම උගන්වන්නේ OSI විතරයි ඉතින් හොඳට තේරුම් ගන්න ඕනේ পেපර් එකක් කරන අතරතුරේ ඔයාට යමක් බැරුව ගියොත් ඒක ඔයා වෙනම ඔයාගේ පොත පිටිපස්සේ ලියලා තියෙනවා to do කියලා එකක් මොකක්ද ලියලා තියෙන්නේ to do කරන්ට මොකද්ද කරන්ට පුතේ කියලා එකක් ඔයාගේ පොතේ පිටිපස්සේ තියෙන්න ඕනේ ලියගන්න पोते पीटीपीएसआर वाला टू डू के लिए लिया गया ये नो यू आर मेक पॉइंट टू डू एक लिया गया नॉइस साइड गेदर यान ऐप एक ओपन करना नेटवर्क इन सीजन एक ओपन करना एक ऐसी ओएस लेयर्स एक बालन देवराक बालन की वाला दे देवराक वा सुपीरियर बेड डेक पे ना ओएस आप होती मैं कैपी पे नॉन ना बेनम क्रमती है ना ये बात वे मांग किए ने में गा पाओ क्यों भाई के लोग कैपी पे ने हर दे अवधान दिनाई करोतो गैल हित दिन क्रम की पोत मट गिना दिन्न हरदे हरी मे बना मेन मे पैकेट लसंट मे राउटर हरहा
පාර හොයාගෙන මොකක් හොයාගෙනද? පාර හොයාගෙන 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 යන්නේ අවසාන මොකක් හොයාගෙනද? අවසාන ඩිවයිස් එක හොයාගෙන යනවා. අවසාන මොකක් හොයාගෙනවද? ඩිවයිස් එක. අවසාන ඩිවයිස් එක හොයාගෙන හොයාගෙන යනවා පුතේ. තේරුණාද කියන එක? සෝස් එකෙන් ඩෙස්ටිනේෂන් ඩිවයිස් එක හොයාගෙන යන්නේ IP ඇඩ්‍රස් පාවිච්චි කරලා. එහෙනම් මේකට උත්තරේ ගැම්මෙන් කියන්න මට. උත්තරේ හතර දත්තපැකට මාර්ගගත කිරීම රවුටින්. මට කියන්න මේ ලේයර්ස් හතෙන් අපි සාමාන්‍යයෙන් උඩේ කාට දෙක කියන්නේ යටේ කාටද? बिल्डिंग ने अक्का के तमा एक देख तून अतर पहा हाय हाथ के लाओ मैं अभी यार किया नहीं आ यात्रा में कहाँ खाओ दे फिजिकल ले एक आ नहीं देखिए सिंगल इंग क्या में कहाँ दे बाउ ठीक है इस तरह आ देवनी यार इन्हें कहाँ दे डेटा लिंक सिंगल इंग क्या नहीं दत्त संदान तून नेटवर्क जाल हतर सुपीरियर अक्ने वे वेने पांते लोग उन दान ना तो हो गया ट्रांसपोर्ट की ने सिंगल इंग की नो ना कमरे में ट्रांसपोर्ट मटक तमत के नो ने बालना होगी तीन सिंगल एक दिन පරිවහන ඒක කලින් එක මොකද්ද සෙෂන් එකට සිංගලින් කියන්නේ කියනවාකෝ සෙෂන් එකක් සැසි සැසි නෙමෙයි අනේ සැසි සැසි පුතේ මේකට මොකද්ද කියන්නේ ගැම්මෙන් කියන්නේ ප්‍රසන්ටේෂන් සිංගලින් කියන්නේ समर्पण हत एप्लीकेशन यदुम सिद्धिय मत कर गया क्यों है ओनाट वैडिया कैपी पे नहीं तेरना ओनाट वैडिया कैपी पे नहीं इट बस ही ओको में कता भी हुआ गया ना मैं बोला पुते एप्लीकेशन लेके तो मनवाते बैंड क्या निकपंट निकपंट मतलब कहाँ ना फिर उगान लते हैं मैं उगान नॉन मैं एप्लीकेशन लेके तो कराने यूज़र टो ने नेटवर्क के का क्या डे कराने ऐ ये जोलियट थे मैं तमांटा मनोहर देख कर गाने ईमेल लेके क्या बन फोटो लेके बन वीडियो कॉल लेके गन अन्य यार रन करना एप्लीकेशंस यार आवश्यना प्रोटोकॉल्स ए बट अन्ना दाल बनवा संबंध अतर मुहूर्ण इंटरफेस मेथन दीरना यूस रउटर एप्लीकेशन एप्लीकेशन यूस लंगम एप्लीकेशन प्रेजेंटेशन लेके मुनाल अन्न कन्वर्शन मेथन परिवर्तने किरी परिवर्तने किरी मुने एक मतक देव डेटा एक මොනවලින් යවද්දිද network එකකින් යවද්දි එකට පරිවර්තන කිරීම ඕනේ conversions ඕනේ වැඩිදුර පැහැදිලි කරන්නේ session එකෙන් මොකද උනේ සම්බන්ධයක් පවත්වා ගන්න එනවා ඒ කියන්නේ මේ අපි communicate කරද්දි සම්බන්ධ පටන් ගන්නවා ඒක තියාගෙන ඉන්නවා අන්තිමට නවත්තනවා session එකක් initialize කරලා ඒක තියාගෙන ඉඳලා අන්තිමට end කරලා දානවා ඒ වැඩිදුර විස්තර කරන්නේ transport එකේ මොනවද කියන්නේ equipment කියන්නේ transport ලේකින් තමයි අන්තයට ගිහිල්ලා බාර දෙන්නේ end to end මොකද්ද end to end අන්තය කියන්නේ කොහෙද කම්පියුටර් එකද කම්පියුටර් එකේ ඇතුළේ ඇප්ලිකේෂන් එකද දැන් මේ අන්තයට ගියාද නෑ කම්පියුටර් එකට ගියේ අන්තය තියෙන්නේ කොහෙද ඇප්ලිකේෂන් එකේ මතුවෙන්න ඕනේ කියන දේ තේරෙනවද මම මේ වෙන WhatsApp message එක ෆෝන් එකට එනවා WhatsApp එකෙන් එළියට එන්නේ බලන්න පුළුවන්ද පාට ටින්ගල සද්දයක් එනවා फोन आव मुखेट आवे
ඇපලිකේෂන් එකට ආවෙ නෑ. ඒතරවට බලන්න පුළුවන්. ඒ නිසා අන්ත කියන්නේ ඇපලිකේෂන් එකට එන්න ඕනේ. ඔය ඔය ගෙදෙට්ට ලියුම ආවා. අතට හම්බුන්නේ නෑ. වැඩක් තියෙනවද? එහෙනම් අන්තිම කොන ට බාර දෙන්නේ මොකෙන්ද? ට්‍රාන්ස්පෝර්ට් ලේකේ. රයිට්. අපි එතෙන්දී ඒ ඩේටා වලට මොනවද කියලාද කියන්නේ මතක් කරන්න පටස් ගාලා. මේ උඩින් එවන ඩේටා ටික අපි ඇටච් කරන ඩේටා වලට කියන්නේ ඩේටා කියලා. දත්ත. මේ මේකෙන් සම්පූර්ණ තේරුම් ගන්න ලෑස්ති වෙන්න එපා. තේරෙන මම උගන්න පිළිතර තේරෙන ළමෙට අව මතකයේ අවදීමක් විතරයි ඈ. තව මේකෙන් තේරුම් ගන්න බෑ. මම උගන්න පුළමෙට වෙනස කෙනෙක් නෙමේ. මම උගන්න පුළමෙට මේකේ අර්ථය නැවත උඩට ගන්න විතරයි මම මේ උගන්වන්නේ. ඒකින්ද කරුණා කරලා මේ to do එකේ තියෙන එක ඔයා කරන්න ඕනේ. අලුතෙන් ආපු ළමෙක්ට නැත්තම් මේවා මෙහෙම තේරෙන්නේම නෑ ෂුවර් නෑ. හරි. රයිට්. එතකොට මෙතෙන්දී අපි කියන්නේ මොනවද කියලාද? කැලි වලට කරනවා මේ ඩේටා එක. මොනවද කියලාද කියන්නේ? segment මේ තුනේදීම අපි කියන්නේ ඩේටා කියලා. පළවෙනි ලේස් තුනේදීම. මෙතෙන්දී මොනවද කියන්නේ? segment. segment වලට ඉස්සරහට දාලා තියෙන මොන නම්බර් එකද? application එක හොයා ගන්න. මොකද්ද? ඔහොම බෑ ළමයි ඈ. port number එක. port number එකෙන් තමයි computer එකට ආවට පස්සේ application එක තෝරගන්නේ. මොන application එකට බාර දෙන්නේ කියලා. ඊට පස්සේ network layer එකේදී මොනවද කරන්නේ? ඉක්මනට කියන්න. මේ segment එක ගරන් IP address දාලා හදනවා මොකද්ද? packet එකක්. එයා තමයි route කරන්නේ පාර හොයලා දෙන්නේ. පාර හොයලා දෙන්නේ කවුද? එයා. තේරුණාද? නෑ router එක වැඩ කරන්නේ ඒකේ. router එක වැඩ කරන්නේ ඒකේ. data link layer එක. මොනවද වෙන්නේ? මේ packet එක ඩොටේ යවන්න කලින් මෙතනින් මෙතෙන්ට යවන්න ඕනේ. මෙතනින් මෙතෙන්ට යවන්න ඕනේ. තේරුණාද? අන්න එතෙන්දී මෙතන සිට මෙතෙන්ට යවද්දී මෙතන MAC address එක අරගෙන මේක නැවතත් අපි packet එක මොකක් බවට පත් කරනවද? frame එකක් බවට. මේ packet එකේ IP address එක ගහලා තිනවා අන්තිමට යන්න තන. ඒක එතෙන්ට යන්නත් ඉදිරියට යවන්න එපේ. එතන මෙතන ඉඳන් මෙතන address එකක් දාලා MAC address එකක් දාලා හදනවා මොකද්ද? frame එකක්. right. ඒ frame අදාළව කටයුතු කරන්නේ data link layer එක. අපි ඒකේ පාවිච්චි කරන ඩිවයිස් එකක් ගැන කිව්වොත් මොකද්ද? switch. switch එක සාමාන්‍යයෙන් MAC address මත ක්‍රියාත්මක වෙන එකක්. physical layer එකේ තමයි bits විදිහට bit විදිහට data භෞතික මාධ්‍යයක් වලින් ගමන් කරන්නේ. සත්‍ය වශයෙන්ම wireless හරි භෞතික මාධ්‍යයක් හරි මොනවාරි ක්‍රමයක් මගින් signal එකක් විදිහට data ගෙනියන්නේ physical layer එකේ. ඔය කෙටියෙන් කිව්වේ ඔය ටික සුපිරි දැනුමක් තියෙන ඕන කතන්දරයක්. ඉතින් ඒ ලස්සන කතන්දරයක් වගේ උගන්ලා තිනවා මෙන්න මෙතන. මේක දන්නේ නැතේ හොඳට බලලා තියාගන්න. සුපිරි අවබෝධයක් ගන්න පුළුවන් මේ වීඩියෝ එක බලනකොට. පුතේ මට කියන්න මේ බිල්ඩින්ගෙන් බහැලා බහැලා මේ පැත්තේ ඉන්නවා ලබන එක. මොන අහගන්න. මේ පැත්තේ ඉන්නවා ඩේට එක බලන් ඉන්න එක අයනක. ඒතර එයාගේ මොන ලේයර් එකටද මේ ඩේට ගෙන්නේ? ෆිසිකල් ලේයර් එකට. ආවට පස්සේ ඒකේ තියෙන එරර්ස් මොනවද කියලා බලලා ඒවා ෆික්ස් කරන්න කවුද? එරර් චෙකින් එහෙම කවුද කරන්නේ එතකොට? කොල්ලෝ එමුනාද කරන්නේ? මට කියනවා මේ පැත්තෙන් එන මේ ෆිසිකල් ලේයර් එකට එන ඒවා අරගෙන බිට්ස් එක අරගෙන එරර් චෙක් කරන්න කවුද? කියන්න මොකද්ද? data link layer එකේ. error detection කරනවා මොකෙන්ද? data link layer එකේ. මේකේ තිබ්බ නේද ඒක? ඔය තියෙන්නේ. දත්ත පැකට් මාර්ගගත කිරීම නේද? ඒ වගේ දේවල්. තේරෙනවද? ඊට පස්සේ මේ අපි මේ පහලට ආවා වගේ කොටස් වලට කැඩලා ආවා වගේ මෙතනින් ඉහළට යද්දී නවතත් ඒ කොටස් එකතු වෙලා උඩට ගිහිල්ලා ඇප්ලිකේෂන් එකෙන් ඒ ඩේටා එක ඒ අදාළ පුත්තිලට පෙන්නනවා. කිටින් කිව්වේ ඇති. රයිට් එනවා මට මේකට උත්තරේ පටස් කාලා කියන්න දත්ත පැකට් ටු මාර්ගගත කිරීම තර රවුටි. මොනවාර ලියාගෙන තිරනවා ලියාගෙන පටස් කාලා.
लिया गया नदी अल्ती उन्होंने लिया ने प्रस का होता हरी मट गया बाने नंग मितना अंतर क्रियावली सन्निवेदने इंटर प्रोसेस कम्युनिकेशन वेन्ने मोन लेयर के इंटर प्रोसेस कम्युनिकेशन अंतर क्रियावली सन्निवेदने मुखेद वेन्ने किया ना मुखेद තැන් කියන්න පුළුවන් ප්‍රොසෙස් එකක් කියන්න මොකද්ද මෙතන මේ ප්‍රොසෙස් එකක් කියද්දි මේ මෙන්න මෙතන නේද සලකන්නේ ඈ ඉගෙන අපි පාවිච්චි කරන ඇප්ලිකේෂන් එක කියලා හිතන්නකෝ මෙතන අපි OS අය මේ OS වල ඉගෙන ගන්න වගේ ප්‍රොසෙස් එකක UI ප්‍රෝග්‍රෑම් එකක් නෙමෙයි මෙතන හිතන්නකෝ මේ අපි පාවිච්චි කරන ප්‍රෝග්‍රෑම් එක කියලා ඒතර මේ පැත්තේ ප්‍රෝග්‍රෑම් එකයි මේ පැත්තේ ප්‍රෝග්‍රෑම් එකයි අතර අවසානයේදී ගිහිල්ලා මේ ඩේටාක හොමාරු කරගන්න උදව් කරන්නේ කවුද? මොන ලේරකෙද කියන බාර ඉන්ටර් ප්‍රොසෙස් කමියුනිකේෂන් අන්තර් ක්‍රියාවලි සංනිවේදනය වෙන්නේ මොන ලේරකෙන්ද? සංනිවේදනය සම්පූර්ණ කරන්න මොකෙන්ද? කියන්න. ඒයි මොංගල් වගේ ඉන්නේ. උත්තරේ කියන්න. මේ පිස්සු වෙන්නේ නැතු උත්තරේ කියනවා මේකේ එක ගේන අතුස්සන බලන්න එක එක නෙමෙයි මේ මේ ලේයර් 7 කියන අතුස්සන බලන්න ඉන්ටර් ප්‍රොසෙස් කමියුනිකේෂන් අන්තර් ක්‍රියාවලි එක ගේන අතුස්සන එක නෙමෙයි 7 7 කියන ලේයර් 7 ඇප්ලිකේෂන් ලේයර් ප්‍රසන්ටේෂන් සෙෂන් ට්‍රාන්ස්පෝර්ට් තම්සලා බූරුවද කියනවාකෝ මේ මෙතන කිව්වේ තේරෙන්නේ නැද්ද මැට්ටු කිව්වහම දෙයක් හමසාර මේ මේ කියන දේ මේ තේරුම් ගන්න මේ ප්‍රශ්නෙට උත්තර කියන්න දෙන්නේ ඔය ගෑල් ළමයි කුටි කන ළමයි දැන් ඈ එම්බරි එම්බරි ඉන්න අපිට ප්‍රශ්න වෙලා මේ බලා ගන්න ආස දතරින් පිටිපස්සෙන් කියලා වාඩි වෙන්න මට කියන්න ඉවසීමේ සීමාවක් තියෙනව තේරුම් ගන්න එක ඕනකට වැඩිය පන්තියේ මේ කියවන්න තියාගන්න එපා මේ උගන්නන්න යාවේ නේද මට කියන්න ඩිවයිස් එක හොයාගන්න මොකෙන්ද IP ඇඩ්‍රස් එකෙන් ඩිවයිස් එක හොයාගන්න IP ඇඩ්‍රස් පාවිච්චි කරලා උදව් කරන්නේ network layer එකෙන් කම්පියුටර් එක ඇතුලට ආවට පස්සේ ඒක දෙන්න ඕනේ අදාළ ප්‍රොසෙස් එකට WhatsApp එකට නම් web browser එකට නම් එහෙම දෙන්න ඕනේ. ඒක තෝරගන්න මොකෙන්ද කිව්වේ? port number එකෙන්. port number එක දාලා ඒ අදාළ අන්තිමට ගිහිල්ලා බාර දීම වගකීම දරන්නේ කවුද? මොකෙන්ද? මේ තියෙන්නේ දාලා end to end කියලා ලියලා තියෙනවනේ බං. transport layer ඉගෙන ගන්න ඕක පොඩ්ඩක්. එහෙම ඉගෙනුවම හරියට. එනයි කියලා ලියා ගන්න. इंटर प्रोसेस कम्युनिकेशन ट्रांसपोर्ट लेके परिवहन स्तर परिवहन හරිද ෆ්ලෝ කන්ට්‍රෝල් කරන්න කවුද ෆ්ලෝ කන්ට්‍රෝල් ගැලීම් පාලනය ඒ කවුද කරන්නේ ඩේටා ලින්ක් ලේකින්
ගැලීම් පාලනය කරනවා. ඒ කියන්නේ මොකද්ද? දැන් මම මෙහෙම මයි අතේ තියෙනවා පෑන් ගොඩක්. මම මෙහෙම මෙහෙම විසික් කරනවා. අල්ලන්න පුළුවන්නේ. හයියෙන් හයියෙන් විසික් කරොත් එහෙම සාමාන්‍ය එකට අල්ල ගන්න බෑනේ. එහෙනම් යාට ගන්න පුළුවන් රේට් එකෙන් ඩේට් එක යවන්නේ කවුද? එන ලින්ක් එකේ. එතන එක එක උපාංග අතර ඩිවයිසස් අතර ස්පීඩ් එක වෙනස්නේ. හරි එහෙනම් සෝ එකට හයියෙන් හයියෙන් දැම්මොත් එහෙම අල්ල ගන්න කියලා මොකද වෙන්නේ? උට අල්ල ගන්න බෑනේ. තේරෙනවද? අර ඔයාලා දැකලා තියෙන සමාලාවට අර ගඩොල් එහෙම උඩ තැනක මැදිදී පහළ ඉඳන් විසික් කරනවා. දැකලා දිනා නේද? ඌට අල්ල ගන්න බැරි තරමේ වේගයෙන් මෙහෙම මෙහෙම දැම්මොත් එහෙම මොකද වෙන්නේ? ඒක හරියන්නේ නැහැ නේද? ඒ නිසා ඒ ෆ්ලෝ රේට් එක මේ මේ ෆ්ලෝ කරන රේට් එක කන්ට්‍රෝල් කරන්නේ ගැලීම් පාලනය කරන්නේ මොකෙන්ද? ඩේටා ලින්ක් ලේකෙන්. ඩේටා ලින්ක් ලේකෙන් පුතා මේ එරර් කන්ට්‍රෝල් ඒ හැමදේම සිද්ධ වෙනවා. ඒ එරර් කන්ට්‍රෝල් සමහර අනිත් ලේස් වලින් සිද්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් අපි ඒ කීපයක් ගන්නවා. ඒක ගැන මම පසුව කියන්නම්. හරිද? රයිට්. එහෙනම් යන්න පහලට. මේකට උත්තරේ කියන්න පටස්කාල හරි ලේසි ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නේ? ස්වයංක්‍රීය ගුවන් ගමන් පාලන පද්ධතියකට වඩාත් සුදුසු මෙහෙයුම් පද්ධතිය මොකද්ද කියන බාන. ස්වයංක්‍රීය ගුවන් යාන පාලන පද්ධතියක් නම් ඒකේ ඉන්පුට් අරගෙන ඉන්පුට් තරම් එවලේ ප්‍රොසෙස් කරලා අවුට්පුට් දෙන්න ඕනද නැත්නම් ඒක ස්ටෝර් කරගෙන කාල සීමාවකට වතාවත්ද ප්‍රොසෙස් කරන්න ඕනේ? එවලේම ATM machine එකක් නම් එවලේම එවලේ සල්ලි ගත්තකම එවලේ අඩු වෙන්න ඕනේ නේද? ගුවන් යානාවන්න අනතුරක් අඳුරගත්තකම එවලේ ඇක්ෂන් එක ගන්න ඕනේ. පස්සේ අරන් හරිනවද? නැහැ. එහෙනම් මට කියන්න මේකට ගැළපෙන උත්තරේ මොකද්ද? රියල් ටයිම් නැත්තම් තත්කාල. මට කියන්න මේ පේරෝල් සිස්ටම් එකක් මේ කියන්නේ මේ සේවකයන්ගේ වේතන හදන පද්ධතියක්. පඩි පඩි. මොකද්ද ගැළපෙන්නේ? හොඳා පේරෝල් සිස්ටම් එකක් නැත්තම් වේතන හදන පද්ධතියක් ගත්තොත් අපි එක නිතරම හදා හදා ඉන්නවද කාල සීමාවට වතාවත්ද හදන්නේ? දැන් හිතන්න මෙහෙම ඔයා මොකද ජොබ් එකට යනවා. ඔයා ගිය වෙලේ ඉඳන් දැන් පඩි හදන එක උදේ 8ට ඔයා ගියා. 8ේ ඉඳන් ඔයාගේ පඩි හදනවා හැම වෙලෙම තප්පරෙන් තප්පරෙට. ආ දැන් ඔයාගේ පඩිය 7යි. වෙලා බලන ඊළඟ තප්පරේදී 7 2යි 7 3යි. ඔහොම දිගටම හදා හදා ඉන්නවද ප්‍රොසෙස් කරනවද? තප්පරේ තප්පරේ වාදීහා බල බල නෑ. එයා කොහොමද ඒක හදන්නේ? ඔයා දවස් පඩි ගන්නවා නම් මුළු දවසේම ඩීටේල්ස් එක ඉන්පුට් කරගෙන ඔයා මෙන්න මෙත් 8ේ ඉඳන් ඔයා 12 වෙනකම් වැඩ කරා. ඔයා පොඩ්ඩක් එළියට ගියා. ඔයා ආපහු ආවේ 2ට. ආපහු 2ේ ඉඳන් 5 වෙනකම් වැඩ කරා කියලා සටහන් කරලා තියාගන්නවා. ඔයා 5ට ආවට පස්සේ තමයි මේකට ප්‍රොසෙස් කරලා කැල්කියුලේට් කරලා ඔයාගේ පඩිය ගන්නේ කරන්නේ. අන බාන නිතරම ගන්නේ කර කර හිටියද කාල සීමාවට වතාවත්ද ගන්නේ කරන්නේ ප්‍රොසෙස් කරන්නේ වතාව. නැත්තම් මාසේ අන්තිමට තමයි මේක ප්‍රොසෙස් කරන්නේ. ඒ වගේ වල මොනවද කියන්නේ? කාණ්ඩ සැකසුම් බැච් ප්‍රොසෙසින්. ඒක ලියා ගන්න මේක නෑනේ. බැච් ප්‍රොසෙසින් කාණ්ඩ සැකසුම්. දැන් අවබෝධයෙන් ඉන්න ඕනේ මේ ප්‍රශ්නේදී මම ඉගෙනුවේ මොකද්ද? මේ ඉන්පුට් එක ලැබුණු සැනින් ප්‍රොසෙස් කරනවා. අරගේ ඉන්පුට් එක එකතු කරලා බැච් එකක් විදිහට ප්‍රොසෙස් කරනවා. බැච් ප්‍රොසෙසින් කාණ්ඩ සැකසුම් මොකද්ද? ඒක පාවිච්චි කරන යූසේජ් එක පේරෝල් සිස්ටම් වලදී නැත්නම් අපි කියන වේතන සැකසුම් පද්ධතිය. පේරෝල් සිස්ටම් වලදී බැච් ප්‍රොසෙසින් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ පීරියඩ් එකකින් පීරියඩ් එකකට තමයි ඒක ප්‍රොසෙස් කරන්නේ. හරි. ඊළඟ එක.
පොතේ 10 10 තුනෙන් බෙදුවාම ඉතිරිය කීයද? මේ මේ percentage mark එකේ තේරුම මොකද්ද? remainder එක. ඉතිරිය මේක ලියා ගන්න ඉතිරිය. 10 තුනෙන් බෙදුවාම ඉතිරිය. 10 තුනෙන් බෙදුවාම එකක් ඉතිරි වෙනව නේද? 9 එකක් ඉතිරි. මේක. උත්තරේ 1 නෙමෙයි. උත්තරේ 2 අගේ 1යි. පොඩ්ඩක් බලන්න පුතේ මේ සූඩෝ කෝඩ් එකේ ඔයාගේ ලියවිලා තියෙනවා පොඩ්ඩක් වැරදි ඇති. ඒ කියන්නේ මේක පොඩ්ඩක් ඇතුළට වෙන්න ඕනේ. ඔයා මෙහෙම මෙහෙම මොකක් හරි බ්‍රැකට් එකක් දාලා හරි ඇතුළට වෙන්න ඕනේ කියලා ලියා ගන්න පොඩ්ඩක්. පොඩ්ඩක් ඇතුළට කරන්න ඕනේ කියලා. මෙන්න මේ ටික පොඩ්ඩක් ඇතුළට වෙන්න ඕනේ කියලා ලියා ගන්නවා. කොහොම හරි සටහනක් දා ගන්න ඕනේ. කොල්ල ව්‍යාජ කේත කියන්නේ ඇත්ත කෝඩ් එකද බොරුවක්ද? මේක පුතා අපිට තේරෙන්න ලියන කෝඩ් එකක්. මේ හග මේක මේ වචන වෙනස් කරොත් එහෙම මේක හරිද වැරදිද? හරි. සමාන පද ඒ වගේව තියෙන්න පුළුවන් අවුලක් නැහැ. සූඩෝ කෝඩ් වලට මෙන්න මේ නිසි ක්‍රමයේම කියලා ක්‍රමයක් තියෙනවද? නැහැ. අර මිනිස්සුන්ට දැක්කට පස්සේ ඒක තේරුම් ගන්න පුළුවන් හැකියාවක් තියෙනවනම් මේක ඕකේ. වාර මේක තේරුම් ගන්න බැහැ නම් එනවා ඔය මිනිස්සු එක්ක වෙන්න බෑ. තේරුණාද? අපි Python ලියන්නේ කම්පියුටරකට තේරෙන්න. දැන් කම්පියුටරකට තේරුම් ගන්න පහසු වෙන්න ලියන්නේ. තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න පහසු වෙන එක machine code කරන්න බෑ. ඒතර මේක ලියන්නේ කාට තේරෙන්නද? මිනිසුන්ට. එහෙනම් මේක ලේසි. ඔයා Python දන්නවා. මම ඔයාලට සූඩෝ කෝඩ් ඉගෙනනවද? නෑ ඉගෙනුවේ නැත්තේ හේතුවක් හින්දා. ඔයා mix කරනවා Python වි සූඩෝ කෝඩ්. ඒ නිසා මම Python උගන්ලා ටික කාලයක් ගිහිල්ලා තමයි මම උගන්නන්නේ. සූඩෝ කෝඩ් එක එක දවසක්වත් යන්නේ උගන්නන්න. පොඩි කැලලා. අනිත් එක Python දන්නවා සූඩෝ කෝඩ් ගේමක්ම නැහැ. එහෙනම් මට කියන්න පුතේ මේකේ තේරුම. මේ මොකද්ද මේකේ අදහස් කරන්නේ? ප්‍රෝග්‍රෑම් මේ පටන් ගන්නෙ මෙතනින්. උගන්නද්දී මෙහෙ බලන් ඉන්න කරුණා කරලා. ප්‍රෝග්‍රෑම් මේ පටන් ගන්න මෙතනින් ඉවර වෙන්නේ මෙතනින්. ටෝටල් එක බිඳුවයි. එහෙනම් හරි ලේසියෙන් ටෝටල් එක යගේ කියද බිඳුවයි. For count 1 to 10. ඒ කියන්නේ කී අදහස තේරෙනවනේ. count එක යගේ කීයෙන් ඉඳන් කී වෙනකන් යනවද? ඒ කියන්නේ 10 වෙනකම්. දැන් අපි මෙතන shape එකේ දාත් හැකි count එක යගේ 1 2 3 4 5 6 7 8 9 10 කියලා 10 දක්වා යනවා. ලියා ගන්න. හරි මේ බලන්න. පුතා මේ බලන්න මේ 4 එකක් කියන්නේ මොකද්ද? එතකොට loop එකක් වගේ එකම දේ නැවතෙනවා. එකේ සිට කී දක්වා වෙනවද? එකේ සිට 10 දක්වා වෙනවා. ඒතර මෙතෙන්දී මෙන්න මේ කොටස් ටික වෙනවා. ඊට පස්සේ next count කියන්නේ මොකද්ද? මේ පළවෙනි count එකේ ඉඳන් ඊළඟට යනවා. අන්න මෙතනින් එනන් නැවතත් මෙතෙන්ට තල්ලු කරනවා. ඔකයි වෙන්නේ. එහෙනම් මේ වටේ යද්දී කරන්නේ මොනවද? If count is odd, odd කියන්නේ මොකද්ද? ඔත් කියන එක. ඔත් කියන්නේ මොකද්ද? ඔත්. ඉරට්ට වලට මොනවද කියන්නේ? ඊවර්. එහෙනම් මේකේ බලනවා පුතා count එකේ value එක අගය ඔත්ද කියලා. මට කියන්න අපි මුලින්ම මේ count එක කීයයි කියලාද ගණන් ගන්න. එහෙනම් හරියට දාගන්න එකට.
කවුන් කියන්න කියද එකයි කවුන්ට් එක ඔඩ්ඩ කියන්න එක ඔඩ්ඩ ඔව් හරියට දාගන්න ඔඩ්ඩ එක සමානයි ඔඩ්ඩ පුතේ සත්‍ය නම් මොකද කරන්නේ एक ऐतुले तीन का करण नोट में तीन ऐतुले तीन का है ना मेरे का ट्रू नहीं था करण मना तो करण देने एक तो का बिंदु आई एक तो करना काउंट एक किया था एक आई बिंदु एक आई एक अपडेट करने में तेरी टोटल का एक आई मात एक करण या तो इफ की अन्य सात्य नंग करण इतना नेतु ही थी हर द ये लिए फॉर्मेट टेप है ना लेसी नहीं इफ की दम्मा वारहांगे तुले कंडीशन ने का दम्मा देन किया ला ඇතුළට එන්න කරන්න ඕනේ දෙය ලියනවා ඊට පස්සේ end if එකක් දාන්න ඕනේ if එක ඉවර කරලා ඔය ගොඩක් කෙවුම් කරන වැරද්ද තමයි python සූඩ කෝඩ් එකට ගෙන්නනකොට පස්සේ උන් python එකටත් end if එකක් දාන මං සූඩ කෝඩ් ඉගෙනුවේ නැතත් සමහර උන් දානවනේ ඇයි ස්කෝලේ ඉගෙනගෙන ඇවිල්ලා ඇත්ත කියන්නේ right එතකොට ඊළඟ වටේට යන් ඊට පස්සේ අපි count කියලා කාවද ගන්නෙ දෙකව ගන්න දෙක ඔඩ්ඩ පුතේ කියනවා देखो उठ दे नहीं नहीं इन्हें वैरेड दद्दा उठना हम वितरा या फिर टॉट लेके देखो तो कराने नेता ईलंग एक क्या होगा न कहाँ वध करने तू न उठ दे नियम आई इन्हें पुत्र या फिर मुनाद कराने दें टॉट लेके काई एक तो करना काउंट एक उत्तर एक ही है हाथरा कुड़ा के लिए मित्र इन दागा बलन लिया ने पाक कराएंगे इस रात බලන් ලියන්න එපා කරන් යන් ඉස්සරහට ඊට පස්සේ අපි කාත් එක්කද වටේ යන්නේ තුනත් එක ගියා දැන් හතරත් එක්ක වටේ යන් හතර ඔඩ්ද කියලා බලන්න නෑ එහෙනම් ඒක අපි එකතු කරන්නේ නෑ ඊට පස්සේ කාවද ගන්න පහ පහ ඔඩ්ද ඔව් එහෙනම් එකතු කරන්න පහ දැන් මෙයාගේ තියෙන හතර එකතු කරනවා පහක් උත්තරේ 9 කියලා දාගන්න දැන් 9යි ටෝටල් එක ඊට පස්සේ අපි කාත් එක්කද වටේ යන්නේ හයත් එක්ක හය ඔඩ්ද නැහැ ඊට පස්සේ කාත් එක්කද යන්නේ හත ඔඩ්ද ඔව් හත ඔව් එන හතක් එකතු කරා 9ට 9 7යි 16යි ඊට පස්සේ 8 ඔඩ්ද නැහැ 9 ගන්න ඔඩ්ද ඔව් 16යි 9යි කියන් 25යි ඊට පස්සේ ගන්න කාවද 10 10 ඔඩ්ද නැහැ කට්ටිය මරන් වටේ ගිහිල්ලා ඉවරයි ආපහු වටේ යන්නේ නැහැ දැන් 15 පෙළිටිනවා ඩිස්ප්ලේ කරන ටෝටල් එක උත්තරේ කීයද ටෝටල් එකගේ 25යි इंटरव्यू लेके दिखाने देनो देनो दिया करने इवर तो लिया करने है ना उत्तरे मगर देने के लिए क्या बड़ा इन्ना අපි 16 ප්‍රශ්න කරලා ඉන්ටර්වල් එකක් ගමු. 16 වඩස් කාලා මේක සුළු කරන්න ගන්න බලන්න ලියලා.
සර් මට රැවුල නැති නිසා මේ සර් මට රැවුල නැති නිසා කෙල්ලෙක් කිව්ව රැවුල වවන්න එන්න කියලා. සර් මගේ රැවුල වැවෙන්නේ තේරෙන්නේ. සර් මගේ රැවුල වවන්නේ කොහොමද කියලා කියා දෙන්න. මීට ක්‍රිෂාන්ත ඒ කවුද? මේ මොකද්ද බං මේ මේ මුං මේ කවි ලියනව නෙමෙයි. මේ වගේ වන්න බෑ විසද මේ පන්ති මොනවද කියලා තියෙන්නේ. මොටිය වෙවන්නේ අපේ අම්ම පන්ති වෙන එකක් නේ ඊට පස්සේ. හරි. ලියා ගන්න සමීකරණ. Hey. ලියා ගන්න සමීකරණය. ළමයි ඔය ළඟින් ඉන්න අයට කරදර කරන්න එපා කියෝලා ඔය වදයක් ඔය ළමයි අහන් හිටියට ඔයවා කියන ඒවා. ඌ ඔය හිතෙන් කියනවා පිස්සෙක් වගේ මෙතන ඇවිල්ලා කියවන අපි මේ කාඩ් අරන් පන්ති රයිනෝ නේද? හිතෙන් බයිනෝ ඈ. යතත් බලපු ගමන් ලස්සන සුළු කිරීමක් පේනවා වට. මොකද්ද හොඳයි මට කියන්න y plus y බා උත්තරේ කියේද? y plus y බා උත්තරේ කියේද? එහෙම වෙන්නේ කොහොමද කියන්නකෝ මට. plus කියන්නේ මොන ගේට් එකද? o එක. plus කියන්නේ මොන ගේට් එකද? o එක. o එකක් ඇතුළට විරුද්ධ දෙන්නේ දෙනවා කියන්නේ. මෙයාට බිංදුව දුන්නොත් මෙයාට දෙන්නේ? මෙයාට එක දුන්නොත් මෙයාට දෙන්නේ? उत्तर हम विलेम वाई प्लस वाई बा कियन्ने विरुद्ध मुकुद विरुद्ध देन्निक मुकेद विरुद्ध देन्निक एकतु मुनाद एकतु कलोत एन्ने एकाई अमु सिंह ने लिया गन दान्ने त्याई तेरा तो माता केटिन्ने हेमा या दान्ने त्याई समारा ने पेट लेने मन दान देखिए මේ අපි ඉගෙන ගද්දි මේ ඔහොම කියන්නේ නැහැ විරුද්ධ දෙන්න එක්ක දුරත් එහෙම. කෙලින්ම කිව්වා මොකද්ද? මේ a. a බා කියන්නේ එකයි. වෙන ගේමක් දීලා මතක තියාගන්න. මටත් වැටලෙනවා ඉස්සර. අහගන්න. මේ බලගන්න. සුදු පුතේ. මට කියන්න මේ ඔක්කොම ටික එකෙන් වැඩි කරලා උත්තර එන්න මොකද්ද? මේ ඔක්කොම ටික එකෙන් වැඩි කරලා උත්තර එන්න මොකද්ද? विग्रह එකමයි නෙමෙයි ඒකමයි එන්නේ ඔන්න අනේ කියලා ලියගන්න
එකෙන් වැඩි කරොත් ඒකමයි එන්නේ යන්නේ. මෙතන මෙතන වයිද තියෙන්නේ මෙහෙමද? සුපිරි නේ. වයිබ කපා ගන්න. වයිබ නැහැ, වයිබ නැහැ, වයිබ නැහැ. ඕනට වඩා කැපිපෙන් ට්‍රයි කරන්න එපා. මං කියවන උපරිමෙන් කැපිපෙන් එක පාර විශාල શબ્දයක් එක්ක. හැමෝම කතා වෙයි. රයිට්. පුතේ මට කියන්න ICT කරන ළමයට මොනවද පේන්න බෑද? බාර් පේන්න බෑ. ඇයි? සාමාන්‍ය වෙන්නේ නෑ. ඔව් ඇත්ත, බාර් පේන්න බෑ. මොකද උන් බොන්නේ නෑනේ. ඉත බාර් පේන්න බොනේ උන්ට බාර් පේන්න නේ. එතකොට පුතේ මේ කියන්නේ කොට බාර්ද දිග බාර්ද? දිගේව. කොටේව පේන්න පුළුවන්. ඒව කඩන්න යන්න එපා අපෝ. එහෙනම් මට කියන්න පුතේ දිග බාර් කඩන නීතිය නම් මොකද්ද? එහෙනම් මෙයාගේ බාර් එක කඩද්දී නීත්‍ය අනුකූලව කඩද්දී මොනවා වෙනවද? මෙද ලකුණ මොනවා කරන්නද? මාර් වෙන. නියමයි. හැබැයි මේකට වරහන් දාන්න ඕනද නැද්ද? ඕනේ. බාර් එක කඩද්දී ප්ලස් එකක් එතෙන් ඩාබු ගමන් කෙලිම අනිවාර්යෙන් වරහන් දාන ලස්සන්ට එක. එයා පැත්තේ එහෙමම ලියන්න. ඒ මොකද්ද ඒ පාවිච්චි කරපු නීතිය? ඩිමෝග. ඩිමෝගන්. දැන් මොනවද අපි මේකට කරන්නේ? අපිට පේනවා කොමන් අය ඉන්නව දෙකේම. කවුද ඉන්නේ දෙකේම? ඉන්නව කවුද? එක්ස්පා. ඇදලා ගන්න එළියට, ගැම්මෙන් ගන්න එළියට. මොන බාන ඔයා අනන හැටිය අනල කනවා ඔයා තාපොඩ්ඩකින්. ඇදලා ගන්න පුතේ එක්ස්පා එළියට. තේරුණා? ගන්න එළියට, ගන්න ගන්න. ඉතු ඉතු ටික කරා. උත්තරේ කියන්න බලන්න. x by එලියට ගත්තා. අහගන්න. x by එලියට ගත්තා. ඔන්න අහගෙන ඉන්න කල්පනාවෙන්. මෙතන ඉදරන කවුද? y bar plus y. මෙහෙම ලිව්වයි අතුස්සන්න පටස් කාලා ගැම්මෙන්. ගැම්මෙන් ගැම්මෙන් පුතේ කෝ බලන්න. කෝ අත උස්සනවා මෙහෙම ගැම්මෙන් ලියපු අය. ලිව්වේ නෑ මෙහෙම. මෙහෙමද ලිව්වේ? එහෙනම් අත උස්සන් ලැජ්ජ වෙන්න එපා. මෙහෙම ලිවනම් අත උස්සනවා. වෙන විදිහට ලිව්වේ අත උස්සන්න බලන්න. වෙන විදිහට ලියපුවා. මේක වැරදි බూరు පැටියෝ. අම්මෝ පොඩි කාලේ ගණන් පන්ති ගියේ නේද සිස්සත්ටවත් අඩු ගානේ. බලන්න ඕවා වෙන පන්ති වල චිත්‍ර ඇඳලා උගන්වන්නේ මම. ගොන්න චිත්‍රත් ඇඳලා උගන්වලා. හෙලෝ. රයිට්. ආගන් පුතේ මම මේක උගන්වද්දි මම දන්නවා බෑ කියලා. ඒකින්ද මම මේක චිත්‍ර ඇඳලා වෙනම ලියාගන්න ස්ටෙප් ටිකක් දීලා ගෙන්නේ මේ. නැත්තම් කියලා රෙකෝඩින් වලින් බලනවා මේක මේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක නැත්තම් විගරණ නීති උගන්වන තැන. පුතේ දෙකේම තියෙන x by එක එලියට ගත්තා. මොනවද දානවද? වරහන් දාදි තීරණය කරන උන මෙතෙන් දාන ලකුණ මොකද්ද කියලා. මෙතන ඉතුරු වෙන්නේ කවුද කියන්නේ? ඔක x by එලියට ගත්තාම y by. මොකද්ද? y by. පුතේ x bar සහ y bar මොනවා වෙලා දින්නේ? එකතු වෙලා. එහෙනම් මෙතෙන් දාන ලකුණ මොකද්ද? එකතු. ඊවා මේ තේරෙන්න ඕන දේවල් නේ. මේ මේ පොඩි කාලේ සර්ල උගන්වන්න ඕන දේවල් මේ මම මේ උගන්වන්න දේ. x bar plus y bar එන්න නම් මෙතෙන් ප්ලස් එක දාන්න ඕනේ. මේ වරහනට කලින් ප්ලස් එක එන්න ඕනේ. තේරුණාද?
ඊට පස්සේ මෙතෙන්ට දාන්නේ මොකද්ද? මෙතෙන් දාන්න ඩොට්. මෙතෙන් ප්ලස් දාන්න. ඩොට්. ඔව් ඉතින් බ්ලොක් ද ප්ලස් කිව්වම ඩොට් ඩොට් කිව්වම ප්ලස්. බය වෙන්න මොකද තමුසේ? හරි උත්තරේ කියනවා. පුතේ මට කියන්න මෙතන ඉතුරු වෙන්නේ කවුද? x බා ගත්තාම y පුතේ y අහගන්න හොඳට. මේක ස්ටෙප් එක මං කියා දුන්නනේ. කොළ මේක ආපහු ප්‍රසාරණය කරොත් මේක එන්න ඕනේ නේද? මේ කුඩේ දිගැරලා තියෙන ඇකිලුව. ආපහු දිගැරෙම මේ කුඩේ මෙන්න ඕනේ නේද? නම දිගැරලා පෙන්නන්නද? මෙයාවයි 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 ගන්නවා. ඔන්නක තමයි පළවෙනි ස්ටෙප් එක. මම ඇඳලා කියලා දීලා තියෙනවා. ඔයාලා අන්න නිසා දන්නවා මං ඒක. x බා ප්ලස් y බා මේ තියෙන්නේ. ඊට පස්සේ මොකද ගන්නෙ? මෙන්න මේ ඩොට. ඊට පස්සේ මෙයත් එක්ක නැවත ඉතුරු එක්කනවා. ඔය තියෙන පියවර තුන මතක නැද්ද මෙහෙම ලියාත්ත? මොකද පියවර තුන? මෙයාවයි මේ ලකුණයි මෙයාවයි. ඊට පස්සේ මේ ලකුණ. ඊට පස්සේ මෙයාවයි මෙයාවයි ඉතුරු කෙනාවයි. ආපහු මේක එනවා නේද? ආ නැද්ද කියන්නකෝ. එනවා. ආපහු එහෙම කරන්න එපා නිකා. කුඩේ අකුණු නොදි ගන්නවා, ආපහු අකුණු නොදි ගන්නවා. ඔක ඉරඩිය පොඩි වෙන්නේ නැහැ නේ. එච්චරයි ඈ. මේක ආපහු කරන්න එපා. ඔක දන්නේ නැත්තම් ලියා ගන්නවා මතක තියා ගන්න උඩට. හරිද? මොකද නීතිය? ඔක ඩිස්ට්‍රික් කියලා අපි කියන්නේ ඩිස්ට්‍රිබියුටිව් ලෝ එක. නැත්තම් විඝටන නීතිය. ඩිස්ට්‍රික් පුතේ. ආ දැන් ඔයාට පේනවා පුතේ. ආ දැන් ඔයාට පේනවා මෙන්න මේ කෑලි දෙක ගත්තාම උත්තරේ මොකද්ද? y bar dot y මොකක්ද වෙන්නේ? y bar dot y ඊයේ දෙකයි නේද? y bar dot y එකයි. පිස්සෝනේ පුතේ ඉන්නේ මේ බලන්න. ඩොට් කියන්නේ වැඩි ගන්නවනේ. මොකද්ද? ඒ වැඩි ගන්නවා කියන්නේ ඩොට් නේද? අ විරුද්ධ දෙන්නේ කියන්නේ බිංදුව එකයි. බිංදු විරුද්ධ දෙන්නේ කියන්නේ ගෑනු ගෑනුද පිරිමි පිරිමිද? පිරිමි ගෑනු. තේරුණාද? ඒතර බිංදුවයි එකයි. ඒ පිරිමි ගෑනු නෙමෙයි. මොනවා කියනවද අපි? හ්ම්. මට කියන්න පුතේ මේ බිංදුව එකයි වැඩි කරාම හැම වෙලේම උත්තරේ මොකක්ද දෙන්නේ? එහෙනම් මෙතන ලියා ගන්නවා විරුද්ධ දෙකක් වැඩි කරොත් මොකද්ද? විරුද්ධ දෙකක්. මේවා අරන මේවා ටැටු එකක් ගහනවා නලලේ. විරුද්ධ දෙකක් මොනවා කරොත්ද? වැඩි කරොත් බිංදුවයි අනේ යන්න හරි. හරිදානේ. සුපිරි අනේ. එහෙනම් මට කියන්නේ විරුද්ධ දෙන්නක් වැඩි කරොත් මොකක්ද දෙන්නේ? බිංදුවයි. බින් දුවයි. මට කියන්නේ ඕන එකකට බිංදුවක් එක දුරත් මොකක්ද දෙන්නේ? ඒකමයි වෙනසක් නැහැ. එහෙනම් උත්තරේ x බා. මොකද්ද? x බා. මට කියන්නේ ايه මොකද්ද? ඕන එකකට ඕන එකකට නැත්නම් ඕන මගුලකට බිංදුවක් එකතු කර මොන දුවක්ද? බිංදුවක් එකතු කරොත් එන්නේ ඒකමයි. අනේ මම කොයි වෙලේ හරි අල්ලන් අහනවා ඕක. ඇව්වට පස්සේ බැරි වුණොත් එහෙම මේක ලියලා දීපෙ නැත්නම් ටොක්ක්ක් දෙනවා. පුතේ එහෙනම් මේකේ උත්තරේ කියන්නේ මොකද්ද? 16 උත්තරේ x බා.
එහෙනම් නින්දන වෙන ICT පන්ති අපි ගන්නවා ඉන්ටර්වල් එක ගිහිල්ලා මේ කාලෙන්න වෙලාවට එන්න ආ ටයිම් එක ඉන්න ටයිම් එක කියනකින්